අයිබෝවන් දුවේ පුතේ අද 11 ශ්‍රේණියට උදේ අපි ගණිතය පාඩම සූදානම් කළා අද දිනේ ඔබත් එක්ක ගණිතය විෂය ගැන කතා කරන්න මම තෝරගත්තා ඉතින් අද ඔබට කතා කරන්න යන මාතෘකාව සම්බන්ධයෙන් ප්‍රශ්න 6ක් ඊයේ දිනේ ඔබගේ WhatsApp group වලට ලැබුණා ඔබ දැනුවත් කරා ඒ ප්‍රශ්න 6ට පිළිතුරු ලියලා අද උදෑසන ඔන්ලයින් ගණිතය පන්තියට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඔබට ඊයේ යොමු කරපු ප්‍රශ්න 6 මොනවද කියලා ඔබ හොඳ ආකාරවම දන්නවනේ. මම ඒකෙන් අදහස් කරේ මේ තේමාව ගැන. දැන් ඔබට කතා කරොත් මෙහෙම ගණිතය ප්‍රධාන තේමා 6කට බෙදෙනවා. මොනවද ඒ? ඉතින් කියවන්න බලන්න ඔබ කියන දේ මට ඇහෙන්නේ නැති නිසා ගණිතයේ තේමා 6යි 1 සංඛ්‍යා 2 මිනිතය 3 වීජ ගණිතය වීජය 4 ජ්‍යාමිතිය 5 සංඛ්‍යාණය 6 සම්භාවිතාව එතකොට ඕ ලෙවල් පේපර් එක හදනකොට पेपे का मॉडरेट करने के ना इससे लम पेपे के देना लाखों सी में तेमा है इटे वेंकर गाना एक एक तेमा वटे एक एक प्रमाणी लाखों दिन डे वेंकर गाना ये अदाल लाखों खंडे इटे अनुवतमाई प्रश्न सकस कराने इतकोटे अवसान लाखों सी ये लाखों विस्सट यहा लेबेनो जामितीय के ना तेमा वटे එසේ නම් ඔබට කල්පනා කරන්න පුළුවන් ලකුණු 100න් අපි අඩුම තරමේ 20 පනිනවා අඩුම තරමේ 20ක් අයින් කරොත් ජ්‍යාමිතියට තව 80යි ඉතුරු. ඒ කියන්නේ ජ්‍යාමිතීය ප්‍රශ්න ටික අතෑරියාම ඉතුරු 80ම ටාගට් කරගෙන යන්න ඕනේ ඒකක් ගන්න. ඒකේ සරල තේරුම තමයි ජ්‍යාමිතිය අතෑරලා ඒකක් ගන්න බෑ කියන එක. එහෙනම් ඔබට ජ්‍යාමිතියට සූදානම් වෙන්න වෙනවා. මොකද මේ ගැන විශේෂ කරලා කතා කරන්නේ ගණිතය ඉගෙන ගන්න දරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් 90%ක් විතර 90%ක විතර ප්‍රතිශතයක් කියන්නේ ජ්‍යාමිතිය තමයි අමාරු කොටස කියලා. එතකොට මේ ලකුණු 100න් 20 200න් 40 අඩුම ධර්ම ගන්න යනකොට ඕ ලෙවල් සෙකන්ඩ් පේපර් එකේ ජ්‍යාමිතිය ප්‍රශ්න 3ක් එනවා. ඔබ දන්නවා සෙකන්ඩ් පේපර් එක පාර්ට් A පාර්ට් B කියලා කොටස් දෙකකට බෙදෙනවා. එක කොටසක ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ ප්‍රශ්න 6න් 5කට උත්තර ලියන්න ඕනේ එකක් අතාරින්න පුළුවන් දෙය ඉන්නේ කියලා නේද? එතකොට B කොටසේ ප්‍රශ්න 6 ඇතුලේ තමයි මේ ජ්‍යාමිතීය ප්‍රශ්න 3ම තියෙන්නේ. ලකුණු 30ක් එතෙන්. එතකොට ජ්‍යාමිතීය ප්‍රශ්න 3 අරගත්තාම ඔබ එකක් අතාරින්න පුළුවන් ඒකට ජ්‍යාමිතීය එකක් අතෑරියෝ තවත් ජ්‍යාමිතීය ප්‍රශ්න දෙකක් ඉතුරු වෙනවා. එතකොට ඔබට අනිවාර්යෙන් ජ්‍යාමිතීය ප්‍රශ්න දෙකකට උත්තර ලියන්න වෙනවා. මේ ජ්‍යාමිතීය ප්‍රශ්න තුනෙන් එකක් අනිවාර්යයෙන්ම නිර්මාණ ගානනේ අපි කියමු මේක ලේසියි කියලා. හරි. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒතර මේ ප්‍රශ්න දෙක අපි වෙන් කරමු අපේ හැටියට අමාරු ප්‍රශ්නේ ලේසි ප්‍රශ්නේ කියලා. එතකොට දැන් ඔබ අතෑර ගන්නකොට කොයි එකද අතෑර ගන්න? ඔබ මම නම් මං අතාරින්නේ අමාරු එක. ඒතර ඔබත් එහෙමනේ. දැන් මේ අමාරු එක තෝරගන්නකොට මොකද වෙන්නේ? හෝ 10 20 කියලා තෝරගන්න ඕනේ නේද? ඉතින් අමාරු එක තෝරගන්නකොට ඒක ඔබ ප්‍රශ්නය අධ්‍යයනය කළා තමයි තෝරගන්නේ. ඉතින් අධ්‍යයනය කරලා තෝරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතාගන්න බෑ කෝකද අමාරු කියලා. සමහර ලේසි කියලා හදන යන එක අමාරු වෙන්න පුළුවන්. හරි? ඒකට තියෙන එකම එක ක්‍රමයයි පුතේ තියෙන්නේ. තෝරගන්නකොට නිවැරදිව ඔබට තෝරගන්න ගියාම අපහසුතාවයක් මතුවෙනවා නම් ඒකට විසඳුම ගේන්න පුළුවන් බොහෝ විට ඔබට නෙමෙයි ඔබේ අම්මට හෝ තාත්තට. ඒ කිව්වේ. දැන් විභාගෙදී තෝරගන්න ප්‍රශ්නේ ලේසි ප්‍රශ්නයක් වෙන්න අර අතාරින්න ප්‍රශ්නේ මේ ප්‍රශ්න 6ේ තියෙන අමාරුම ප්‍රශ්නේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ මේ දවස්වල මොකද කරන්න ඕනේ? කතරගම දෙවියන්ට පූජා වට්ටියක් බාර වෙන්න ඕනේ, සමන් දේවාලයට මල් වට්ටියක් බාර වෙන්න ඕනේ නේද? දන්න කියන කට්ටරි මහත්තයෙක් ගෙන්නලා සූර්යයක් එහෙම දාගන්න ඕනේ, අම්මට කියන්න බෝධිය වටේ හත් පාරක් ගිල්ල බෝධිය නාවල දවස් 9ක් බෝධි පූජා තියන්න කියලා සෙන්සුරාදා උදේට උදේ පාන්දර නැගිල්ල කිරිබත් ටිකක් හදලා කපුටන්ට දාන දෙන්න කියන්නනේ. දැන් කපුටු හරි මාකට්. ඇයි කපුටු අඩුයිනේ? ඒ දාමට එහෙම ගෙදර උදේ සෙනසුරාදා නැගිට්ටාම පාන්දර ඇහෙනවා පොඩ්ඩක් බැලගෙන හිට ගියාම වටේ පිටේ කා කා ගාන කපුටු නෙමෙයි පුතේ වටේ පිටේ ගෙවල්වල ගෑනු ටික.
අපුඩන්න කිරිපත් අදාගෙන හරි ඉතින් ඒ නිසා මේ දැන් අමාරු ප්‍රශ්නේ තෝරගන්න ලේසි ප්‍රශ්නේ තෝරගන්න උත්තර ටික ලියා ගන්න ඝන දෙයියෝ ඉන්නේ නැහැ නේ ඔයාලා ගාවට ඒ නිසා ඔයාලා මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ හදලා හදලා පුරුදු වෙච්ච තරමට ඒ කියන්නේ ඔබට එතකොට විභාගෙට යනකොට ඔබ කරපු නැති ආකාරයේ ගණක් ඔබට මුණ ගැහෙන්නේ නැහැ හොඳ අර කියන්නේ self confidence එකක් තියාගෙන පේපර් එකට උත්තර ලියන්න පටන් ගන්න ඔබට දන්න එකම එක දෙයයි අද මම ගණන් හයක් මේ බෝඩ් එකේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා හැබැයි වගකීමෙන් කියනවා මේ ගණන් හයෙන් එක ගණක්වත් ඔල විභාගය අහන්නේ මේ හයෙන් එකක්වත් අහන්නේ මොකද මේ වහපුවා හැබැයි මේ වාගේව තමයි අහන්නේ හරි මේකට 100%ක් සමානව අහන්න පුළුවන් මේ හැඩෙන් නෙමෙයි මේ අකුරෙන් නෙමෙයි එහෙම වෙන්න පුළුවන් එහෙනම් ප්‍රැක්ටිස් එක තමයි වැදගත් වෙන්නේ එතකොට ඔබ දැන් මේ ගණන් හය හදන්න කිව්වහම කෙනෙක් ඇති මෙතන රූපේ අඳගෙන පාස් පේපර් පොත අරගෙන ඒකේ උත්තර ටික ලියලා සන්තෝෂයෙන් ඉන්නවා මොකද්ද සන්තෝෂේ අම්මා රැවටුණා කියලා නේ අම්මා පොත බැලුවා තාත්තා පොත බැලුවා හිතන්නේ ආ මේ කොල්ලා කෙල්ල මේක හදලා කියලා එහෙම නෙමෙයි හුතේ ඔබ තනියෙන් කොච්චර ගණන් හැදුවත් වැඩක් නැහැ ඔබ ගණන් 100ක් හැදුවත් වැඩක් නැහැ එක જાතිය ගණන් 100ක් හැදුවත් වැඩක් නැහැ වෙන්න ඕනේ ඔබ ගණක් හදනවා ඒ ගාන ගුරුවරයෙක් සමග සාකච්ඡා කරනවා ඊට පස්සේ තමයි ඔබ දෙවෙනි ගාන හදන්නේ එහෙම නැතුව ගණන් 100ක් ඇදුවත් වැඩක් නැහැ. ඒ ආකාරයට ගණන් 10ක් ඇදුවා නම් ඒක ගොඩක් වටිනවා. ඔබ ඒක මතක තියාගන්න මේ ඉදිරි කාලය තුලත් ඔබ වැඩ කරනකොට. දැන් ඔබගේ පන්තිවල ඔබගේ පාසලෙත් අපි දැන් හෙටානිද්දා වෙනකොට සිලබස් ඉවර කරනවා. අපේ කොටස් ඉවර කරනවා. නමුත් ඔබ යාව ජීවව ඕලල් විභාගයට සතියක් වෙනකන්වත් සෑම විෂයකම අදාළ විෂය බාර ගුරු මහත්ම මහත්මින් එක්ක ඔබගේ පාසලේ වේවා ඔබගේ ටියුෂන් පන්ති වේවා මොකේ හරි කවන්නේ. ඒගොල්ලොත් එක්ක යාව ජීවව සම්බන්ධ වෙන්න සෑම සතියකටම සැරයක් ගණිතයේ විෂය සඳහා පැය 6ක් හෝ 7ක් වෙන් කරගන්නම ඕනේ. මොකද ෆස්ට් පේපර් එකට පැය 3යි සෙකන්ඩ් පේපර් එකට පැය 2යි ගානේ අඩුම තරමේ සතියට ඔබ පැය 5ක් වෙන් කරගෙන ඉදිරි කාලය ගත කරන්න ඔබට හොඳ ප්‍රතිඵලයකට යන්න. මොකද 10%යි A ගන්නෙ. එතකොට අපේ පාසලේ 60%ක් පමණ A ගන්නවා. ඉදිරිපත් වෙන පිරිසෙන් 60%ක් පමණ ගණන් වලට A ගන්නවා. ලංකාවෙම 10%ක් විතර තමයි ගණන් වලට ඒ ගන්න. සාමාන්‍යයෙන් 350,000ක් මොහොව පිරිසක් කොළලලි භාගයට ලියනකොට අඩුම තරමේ 500යි 10යි අතර ප්‍රමාණයක් ලකුණු 100න් 0යි අවසාන 100න් 0යි එහෙමත් තත්වයක් තියෙනවා. ඒ නිසා ඔබ අපි ඔබව තල්ලු කරන්නේ ඔබ තල්ලු වී යුත්තේ අර 60%ක් පමණ ඒ ගත්ත ප්‍රතිඵල අභිභව මේ අවස්ථාවේ මේ අවුරුද්දේ 60% ප්‍රතිශතයකින් ඇහැලියකට ජාතික පාසලේ ගණිතයේ ඒ ප්‍රතිශතය වැඩි කරගැනීමේ වගකීමත් එක්ක ඔබයි මමයි වැඩ කරන්නේ. හරි. එහෙනම් අපි පටන් ගමු දරුවනේ. ඉස්සෙල්ලාම කතා කරමු 2019 ඕ ලෙවල් විභාගයට දීපු ප්‍රශ්න පත්‍රයේ 9 වෙනි ගාන. බලන්න 2019 9 වෙනි ගාන ඔබට හදන්න කියලා තිබ්බා අපි. ඒ රූප සටහන බෝඩ් එකේ තියෙනවා. දැන් උපගාව තියෙන ප්‍රශ්නය ඔබ එකපාරක් කියවන්න. හරි. එකපාරක් ආයි පාරක් කියවන්න. දී ඇති රූපයේ ABC ත්‍රිකෝණයකි. ABC ත්‍රිකෝණය තියෙනවා මම හිතන්නේ මේ අකුර මම මෙහෙම ලියන්නම් ABC ත්‍රිකෝණයේ x සහ y යනු AX සමානයි BY වන පරිදි AX සමානයි BY වන පරිදි AB මත පිහිටි ලක්ෂ දෙකකි තවද P යනු XP සමාන්තරයි BC XP සමාන්තරයි BC වන පරිදි AC මත පිහිටි ලක්ෂයක්ද Q යනු YQ සමාන්තරයි AC වන පරිදි YQ සමාන්තරයි AC වන පරිදි BC මත පිහිටි ලක්ෂයක්ද වේ. දී ඇති රූපය ඔබේ පිළිතුරු පත්‍රයට පිටපත් කරගෙන ඉහත තොරතුරු එහි ලකුණු කර දක්වන්න. පළවෙනි කාරණේ සමහර ප්‍රශ්නවල පුතේ ඔයාට කියන්නේ නැහැ දී ඇති රූපේ විටපත් කරගන්න කියලා. හැබැයි ඔබ මතක තියාගන්න ඕ ලෙවල් සෙකන්ඩ් පේපර් එකේ ජාමිතීය ප්‍රශ්නකට උත්තර ලියනවා නම් ප්‍රශ්නේ කිව්වා නැතා ඔබගේ පළවෙනි රාජකාරිය තමයි ඒ රූප සටහන පිළිතුරු පත්‍රයේ පිටපත් කරගන්න එක. පිටපත් කරගෙන අදාළ දත්ත ලකුණු කරන්න. මේ දත්තවලදී සමහර දත්ත රූපේ ලකුණු කරලා දෙනවා, සමහර ඒවා ලකුණු කරලා දෙන්නේ නැහැ. ඔබ දත්ත සියල්ල රූපේ ලකුණු කරගන්න. ඊට පස්සේ කියනවා රෝම ඉලක්කම් 1 යටතේ කියනවා දැන් අපි දත්ත ඔක්කොම ලකුණු කරලා තියෙන්නේ AX සමානයි BY ලකුණු කරා. දැන් මෙන්න මෙතන බලන්න දැන් AX සමානයි ඔව් BY BY ලකුණු වෙනකොට AX සමානයි BY මෙතන AX සමානයි BY
ඒකවට xp සමාන්තරයි bc xp සමාන්තරයි bc તો මේ සමාන්තරභාවයේ මේ හරියට දික් මේ bc පාදයේ සම්පූර්ණයෙන් තියෙනවා මොකද මේ වාගේ දැන් අපිට ගාන හදන්න යද්දී නිකන් පැටලෙන්න පුළුවන් ඔළුවේ තියාගන්න ඊට පස්සේ yq සමාන්තරයි ac yq සමාන්තරයි ac ඔන්න අපි දත්ත ලකුණු කරගෙන ඉවරයි රෝමී ලක්කන් එක අහනවා axp ත්‍රිකෝණයේ අංග සමයි byq ත්‍රිකෝණයේ බව පෙන්වන්න දැන් ඉස්සලා බලන්න පුතේ ත්‍රිකෝණ දෙක axp ත්‍රිකෝණය මෙන්න තියෙනවා axp ත්‍රිකෝණය අංග සමයි byq ත්‍රිකෝණය මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපි සාධනය කරන්න යන්නේ හරි මේක අපිට බව පෙන්වන්න තියෙන්නේ අපි දන්නවා බව පෙන්වන්න තියෙනකොට දත්තේ සහ සාධනය කළ යුක්ත ලිවීම අවශ්‍ය නැහැ එහෙනම් රෝමී ලක්කන් 1 අපි කරන්න හදන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්න හදන්නේ. එතකොට ඔබ දන්නවා අංග සාම්‍යයේ විධිමත් සාධනයට යොමු වුණාම අංග සාම්‍යයේ විධිමත් සාධනයේ අවම වශයෙන් පියවර පහක් තියෙනවා. අංග සාම්‍යයේ විධිමත් සාධනයේ අවම වශයෙන් පියවර පහයි. පියවර පහක් නැතුව කරන්න බෑ. මේ පියවර පහෙන් එකක් තමයි පළවෙනි පියවර තමයි ඔබ අංග සමයි කියලා ඔප්පු කරන්න යන ත්‍රිකෝණ දෙක මොකද්ද කියලා කියනවා. අපි අංග සමයි කියලා කියන්නේ යන්නේ AXP ත්‍රිකෝණය සහ BYQ BYQ ත්‍රිකෝණය. බලනවා මෙහෙම AXP ත්‍රිකෝණය සහ BYQ ත්‍රිකෝණය සලකන්න. උදේ මේ සමහර වචන ඔයාලට මගේ වචන නුහුරු වෙන්න පුළුවන්. මොකද මම සිංහල මාධ්‍ය කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ නිසා ඔබ ඒක ගැන කනගාටු වෙන්න එපා. ගැලපෙන පරිදි වචන අවශ්‍ය නම් මාරු කරගන්න මං හිතන්නේ මෙතන සලකන්න කියලා දැන් මට කවන්නේ හරි දැන් අපි යන්නේ සලකන්න මේ දෙන්නට නේද හොඳට සලකමු දැන් බලන්න AXP ත්‍රිකෝණය සහ BYQ ත්‍රිකෝණය සලකන්න එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්න යනකොට අංග සාම්‍ය අවස්ථා හතරක් තියෙනවා මොකද්ද පා 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 කෝපා කෝ කෝපා කර්ණපා කර්ණපා අවස්ථාව පාවිච්චි කරන්න වෙන්නේ අනිවාර්යයෙන්ම සුජිකෝණී ත්‍රිකෝණ සඳහා මේ දත්තයන් අනුව අපිට මේක සුජිකෝණී බව පේන්නේ නැහැ අතහැරියා. කාරණා තුනයි පා 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 කෝපා කෝ කෝපා. මේ පුතේ ඔය පා කෝපා අවස්ථාව පාදයේ කෝණයේ පාදයේ මේක ගොඩක් ළමයි පටලව ගන්නවා. ඔබ පා කෝපා අවස්ථාව පාවිච්චි කරනවා නම් කෝණය අනිවාර්යයෙන්ම ඔබ සලකන පාද දෙකේ අන්තර්ගත කෝණය වෙන්න ඕනේ. ඔබ සමානයි කියලා ගන්න පාද දෙකෙන් හැදුන කෝණය අන්තර්ගත කෝණය වෙන්න ඕනේ පා කෝපා අවස්ථාව. දැන් මේකට අපි බලමු ගැලපෙන අවස්ථාව මොකක්ද කියලා. මේ බලන්න. දැන් දත්තේ විදියට දීලා තියෙනවා AX සමානයි BY කියලා. අන්න පා කියන එකක් අපිට ආවා. දැන් පයන්නක් කොහම හරි ඕනේනේ පුතේනේ. අංග සාම්‍ය කරනකොට අවස්ථා හතරේම පයන්න දිනවා. නේ? එතකොට ඒක නැතුව කරන්නම බැහැ. අන්න පාදයක් දැන් තියෙනවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් කෝණ. මේ බලන්න පුතේ XP සමාන්තරයි BC නිසා මෙන්න මේ කෝණ දෙක. මම මෙහෙම ලකුණු කරනවා. මම මෙයාට හරියක් දානවා එහෙනම් මෙයාටත් හරියක් දානවා මේ කෝණ දෙක සමාන්තරයි හේතුව මොකද්ද පුතේ ඒකාන්තර කෝණ දරුව ලස්සට ලියනවා සෝරි ඒකාන්තර නෙමෙයි මේ මට මම මේ පුතේ පොඩි ට්‍රාන්ස්ලේෂන් එකක් කියන්නේ අනුරූප කෝණනේ කරස්පොන්ඩින්ග් ඇන්ගල්ස් අනුරූප කෝණ හරි මොකද මට සමහර දැන් වල ඉංග්‍රීසි වචනේ හරව ගන්න වෙනවා සිංහලට ඒකයි හරි එතකොට මෙන්න මේ කෝණ දෙක අනුරූප කෝණ හරි ඉතින් මේ මම කියන්න හැදුවේ ළමයිට අගහලා හේතු ලියනකොට ලියනවා මේ වගේ අවස්ථාවකයි මේ කෝණ දෙක සමානයි කියලා ලිව්වා වරහන් ඇතුලේ හේතුව දැම්ම අනුරූප කෝණ සමාන බැරි වැරදි පුතේ ඇයි අනුරූප කෝණ සෑම විටම සමානද නෑ සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම අනුරූප කෝණ හැදෙනවා ඒකාන්තර කෝණ හැදෙනවා මිත්‍ර කෝණ හැදෙනවා ඔව් ඒව හැදෙනවා හැබැයි ඒව සමාන වෙනවද සෑම විටම සමාන වෙන්නේ නැහැ සමාන වෙන්නේ සමාන්තර රේඛා දෙකක් තීරය රේඛාවකින් ඡේදනය වුණොත් විතරයි පුතේ මේක සමාන වෙන්නේ නවයේ වසරේ 8 වෙනි පාඩම සමාන්තර රේඛා යුගල අතර කෝණ 8 වෙනි පාඩමේදී ඔබ මේ ගැන සාකච්ඡා කරනවා එද ඔබ මේකේ බලන්න පුතේ හොඳට කල්පනා කරලා ඔබ මේකේ ප්‍රමේය විදිහට දැන් ඔබගෙන් ඇහුවොත් මේකේ ප්‍රමේය මොකද්ද කියලා රේඛා දෙකක් තීරය රේඛාවකින් ඡේදනය වීමේදී සෑදෙන කෝණ ගැන ප්‍රමේයක් තියෙනවා ඒකේ විලෝමයක් තියෙනවානේ ඔබගෙන් ප්‍රමේය ඇහුවොත් මට විශ්වාසයි 99%ක් ළමයි මට කියන්නේ ප්‍රමේය නෙමේ විලෝමය. ඔබගෙන් විලෝමය ඇහුවොත් ප්‍රමේය කියන්නේ. මොකද්ද පුතේ? අර කියන්නේ සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වූ වෙට සෑදෙන අනුරූප කෝණ සමානයි ඒකාන්තර කෝණ සමානයි මිත්‍ර කෝණ වල එකතු අංශක 180යි. ඒක ප්‍රමේයද විලෝමයද?
මට මතක හැටියෙන් නම් ඒක තමයි විලෝමය. කල්පනා කරලා බලන්න ඒක තමයි විලෝමය. ප්‍රමේය තමයි ඕකේ අනිත් අනිත් එක. ප්‍රමේය දීලා තියෙනවා. අපි වැස්සට පොත බලන්නකෝ ඈ. මොකද්ද? රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වූ විට සෑදෙන අනුරූප කෝණ යුගල සමානයි නම් ඒකී රේඛා දෙක සමාන්තර වේ. ඒකාන්තර කෝණ සමානයි නම් රේඛා දෙක සමාන්තර වේ. මිත්‍ර කෝණ වල එකතු අංශක 180 නම් රේඛා දෙක සමාන්තර වේ. ඒක තමයි ප්‍රමේය විදිහට දීලා තියෙන්නේ. ඕකේ අනිත් පැත්තට තමයි විලෝමය යන්නේ. ඒකේ ලොකු ගැටලුවක් නෑ. මම මතක් කිරීමක් විතරයි කරේ. හරි. එහෙනම් දැන් මේ කෝණ දෙක සමානයි මං හරි දෙකක් දාගත්තා. ඊගාවට මුදේ මේ ත්‍රිකෝණ දෙකේ ඉන්නේ අපි මේ බලන්න මේ AC සමාන්තරයි YQ කියලා දීලා තියෙනවා. එහෙනම් මේ කෝණ දෙක සමානයි. අර කතාවමයි මුදේ. මොකද කරස්පොන්ඩින්ග් අනුරූප කෝණ. එහෙනම් මම මෙයාට පතිරයක් දාන්නම්. එහෙනම් මෙයාට පතිරයක්. මුදේ ගන්නකොට මෙහෙම දාගන්න. එහෙම දාගත්තාම අපිට ඊගාව තැනකදී ඒවා යොදා ගන්න පර ටක් ගාලා ඉහත සාදිදයි කියලා පේනවා. හරි. එහෙනම් දැන් බලන්න ඔබට මේ ත්‍රිකෝණයේ කෝණ දෙකයි මේ ත්‍රිකෝණයේ කෝණ දෙකට සමානයි. එතකොට මේ ත්‍රිකෝණයේ සමාන කෝණ දෙකට අන්තර්ගත පාදය තියෙනවා AX. එයාම තමයි මේකේ මේ කෝණ දෙකට අන්තර්ගත පාදය. එතකොට අපි ඒකට කියන්නේ අනුරූප පාද කියලා. අනුරූප පාද. එතකොට දැන් මෙතන කෝණ දෙක අන්තර්ගත වෙච්ච පාදයේ හින්දා මේකෙත් කෝණ දෙක අන්තර්ගත වෙච්ච පාදයම වෙන්න ඕනේ. දැන් මේ කෝකෝපා අවස්ථාවට යද්දී කෝණ දෙකයි පාදයයි එකක අනිත් එකේ කෝණ දෙකයි අනුරූප පාදයයි වෙන්න ඕනේ. උහේ කොහෙන් හරි පාදයක් අරන් හරියන්නේ අනුරූප පාදය වෙන්න ඕනේ. හරි. එහෙනම් දැන් මේ කාරණා ටික ලියමු. දැන් මම මේ පළවෙනි ගාන තුල කතා කරන මේ කාරණා ඉදිරි ගණන් වලදී කතා කරන්නේ නැහැ. ටක් ගාලා කරන දැම්ම ඉවර කරා. හරි. එහෙනම් දැන් AXP ත්‍රිකෝණය සලකන්න කියලා ගත්තා නම් මුදේ දැන් අපි කියනවා AXP ත්‍රිකෝණය සහ BYQ ත්‍රිකෝණය සලකන්න. මේ ලස්සනට කරන්න ඕනේ මේවා. හරි. එතකොට තමයි මේක බලන කෙනාට ප්‍රසන්න වෙන්නේ. හරි. මොකද මට නම් මුදේ මන් දන්නේ මට නම් ජ්‍යාමිතිය බලලේක හරි අපිරියයි. ඇයි? අපිට මුදේ ජ්‍යාමිතිය පේපර් මේ මාකින්ග් ස්කීම් එක කරගෙන බලන්න හරි අමාරුයි. මොකද ළමයා කොයි පාරෙන් ගිහිල්ලාද කියලා අපිට පූර්ව අර්ථකථනයකට එන්න බෑ. ගාන අනුව තමයි අපි බලන්න යන්නේ. ළමයා හදලා දින ගාන අනුව බලනකොට ඔළුව කැඩගෙනම සමහර වෙලාවට. ඒ නිසා පුතේ බලන කෙනාව නිකන් හරි සතුටු කරන්න ඕනේ ඔයගොල්ලෝ. හරි. සතුටු කරන්න ගාන හදන්න. එහෙනම් ඔයා කිව්වනම් පුතේ AXP ත්‍රිකෝණය සහ BYQ ත්‍රිකෝණය සලකන්න කියලා. ඔයා පොරොන්දු වුණා පුතේ ඉස්සෙල්ලා සලකන්නේ AXP ට කියලා. එහෙනම් පුතේ ඉස්සෙල්ලා AXP ට සලකන්න. එහෙනම් ඒ කියන්නේ ඉස්සෙල්ලා AXP ගේ ලක්ෂණ තමයි ලියන්න ඕනේ අපි. අපි ගමු මේක AX. එයාගේ AX පාදය සමානයි කාටද? BY පාදයට. AXP ගේ AX පාදය BYQ ගේ BY පාදයට සමානයි. ඒක අපිට දීලා තියෙනවා. එහෙනම් දත්තය. දත්තය. ඔන්න මුදේ ඊගාවට ගන්නවා AXP ත්‍රිකෝණය මෙන්න මේ කෝණය. AXP කෝණය සමානයි මෙයාගේ YBQ කෝණය. මෙන්න මේකේ හේතුව පුතේ මට බෝඩ් එකේ ඉදමදි වෙනවා සහ මම වැඩිපුර සිංහල ලියන්න කැමති නැහැ. මගේ අකුරු ඉතාම ගැතයි. ඒ නිසා මම කියන්නම් මෙන්න මේ හේතුව බලීමේදී තියෙනවා මම. මොකද්ද මෙතන ලියන්න ඕනේ? සමාන්තර රේඛා අතර සමාන්තර රේඛා දෙකක් අතර සෑදෙන අනුරූප කෝණ සමාන බැවි. මේක ඔබ කෙටියෙන් ලියා ගන්න. කාරණා දෙකක් අන්තර්ගත වෙන්න ඕනේ. අර පාද දෙකේ රේඛා දෙක සමාන්තර බවයි අනුරූප කෝණ බවයි සඳහන් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඉතුරු ඇඟ ඉතුරු කෝණ දෙක මම ලියනවා x a p කෝණය සමානයි ඊගාවට q b y කෝණය. මේ කෝණ දෙක නෑ ඒක නෙමෙයි ඒක තමයි මේ මෙයානේ b y q b y q කෝණය. මෙයාට මෙයා සමානයි. ඒත් පුතේ අර කතාවමයි. දැන් ඔයා මේක ලියද්දි දැන් මේ උඩ හේතුව ලිව්වනේ. ඒකට අර මෙහෙම එකක් දානවා. මම දුදේ මෙහෙම එකට කියන්නේ. අන්න එකක් දානවා ඈ. හරි. ඔන්න දැන් අපි කෝකෝපා අවස්ථාව පෙන්නලා තියෙන්නේ. එහෙනම් ලියනවා. එම නිසා AXP ත්‍රිකෝණය අංග සමයි BYQ ත්‍රිකෝණය වරහන් ඇතුලේ අංග සම අවස්ථාව ලියන්න ඕනේ. කෝ කෝපා අවස්ථාව මෙන්න ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වනවා. අපි යමු පුතේ දෙවෙනි එකට. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් chat box එකෙන් යමු කරන්න. PQ සරල රේඛාව ඇඳ PQ අඳින්න කියනවා.
අපි අදිමු PQ PQ සරල රේඛාව ඇද ඇඳපොතේ ඊගාවට PQ සමාන්තරයි AB බව පෙන්වන්න PQ සමාන්තරයි AB බව පෙන්වන්න දැන් මේක පෙන්වන්න තියෙනවා හරි අපි මේ ඇඳලා තියෙන රූප සටහනක් එතකොට මේකෙදී අපිට සමාන්තර බවක් පේන්නේ නැහැ මොකද මේ කියන දත්තවල සැබෑ ස්වරූපය පේන්නේ නිර්මාණයකදී විතරයිනේ එහෙනම් PQ සමාන්තරයි AB බව පෙන්වන්න එතකොට මේ දෙන්න සමාන්තරයි බව පෙන්වන්න ගියාම අපිට ක්‍රම කිහිපයක් තියෙනවා මෙන්න මේ ක්‍රමයේ ලේසියි නේද බලන්න දැනට ඔයා දන්නවා දැනට දන්නවා XP සමාන්තරයි BC කියලා ඒක තේරුම මුදේ XP සමාන්තරයි BQ කියලා කියන්න පුළුවන්නේ BQ BC එකම රේඛාවනේ එහෙනම් XP සමාන්තරයි BQ ඒක දත්තේ දීලා තියෙනවා ඊට පස්සේ පුතේ අපි පෙන්නවා AXP ත්‍රිකෝණයයි BYQ ත්‍රිකෝණයයි අංග සමයි කියලා එහෙම අංග සමයි නම් පුතේ මෙන්න XP පාදයයි BQ පාදයයි සමාන වෙනවා හේතුව තමයි අංග සම ත්‍රිකෝණ දෙකක අනුරූප පාද සමාන නිසා ඉතින් අනුරූප පාද වෙනවද මේක ඔව් වෙනවා බලන්න මම මේ කතිරේකින් ලකුණු කරපු කෝණය තියෙන්නේ මේ කතිරේන් ලකුණු කරපු කෝණයට සම්මුඛ පාදය තමයි XP කියන්නේ මේකෙත් කතිරේකින් ලකුණු කරපු කෝණයට සම්මුඛ පාදය තමයි BQ කියන්නේ ආන් ඒ නිසා තමයි XP BQ සමාන වෙන්නේ ඒකයි ඒගොල්ලන්ට කියන්නේ අනුරූප පාද කියලා අංග සම ත්‍රිකෝණ දෙකක අනුරූප පාද සමාන නිසා XP සමානයි BQ. දැන් පුතේ අපි දන්නවා 10 වසරේ 17 වෙනි පාඩම 16 වෙනි පාඩම 17 වෙනි පාඩම 16 වෙනි පාඩම සමාන්තරාශ්‍ර 1 17 සමාන්තරාශ්‍ර 2. මේකේ අපි 17 වෙනි පාඩම සමාන්තරාශ්‍ර 2 පාඩමේදී කතා කරලා තියෙනවා චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වීම සඳහා conditions මොනවද කියලා හතරක් අදා කරලා දෙනවා පළවෙනි එක තමයි සම්මුඛ පාද සමාන වුණා නම් හරි දෙවෙනි එක තමයි සම්මුඛ කෝණ සමාන වුණා නම් හරි තුන්වෙනි එක තමයි විකර්ණ එකිනෙක සමච්ඡේදන වුණා නම් හරි හතරවෙනි එක තමයි එක් පාද යුගලයක් සමාන හා සමාන්තර වුණා නම් හරි එහෙනම් මෙතනදී ඔබට පේනවා එක් පාද යුගලයක් සමාන හා සමාන්තර භාවය තියෙනවා මේ පාද යුගලය කවුද BQ XP ඒ දෙන්න සමාන්තරයි දත්තය ඒ දෙන්න සමානයි අංග සම ත්‍රිකෝණ දෙකක අනුරූප පාද එම නිසා BQPX සමාන්තරාශ්‍රයකි BQPX සමාන්තරාශ්‍රයක් වෙනවා නම් පුතේ BX සමාන්තරයි PQ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද එමය අපිට ලියන්න ඕනේ අපි ඒකටත් ගාලා ලියමු දැන් මේ කාරණා ටික දැන් මම මේ කියාගෙන ගිය පුතේ දැන් මේ ජ්‍යාමිතිය ගණක් හදද්දී මේක ටීචර් කෙනෙක් උනත් කියා දෙන්න අපහසුයිනේ මට උනත් අපහසුයි වෙන ටීචර් කෙනෙක් උනත් අපහසුයි මොකද මේ මේකෙදි ගොඩක් වෙලාවට අපිට තියෙන්නේ ක්‍රමයකට හුරු කරන්න නෙමෙයිනේ දැන් වර්ගජ සමීකරණයක් විසඳනවා නම් අපි ඒක ඔයාව ක්‍රමයකට හුරු කරනවා හරි අපි කියනවා වර්ගජ සමීකරණ අපි කියමු වර්ගජ සමීකරණය සාධක ක්‍රමයෙන් විසඳනවා කියලා අපි ක්‍රමයකට හුරු කරනවා එක පැත්තක් බිඳුව කරගනින් ඔන්න කරගත්තා ඈ ඊට පස්සේ අනිත් පැත්ත සාධක වලට කඩපං මගේ භාෂාව පොඩ්ඩක් අවුල් ගණන් ගන්න එපා එහෙම කියනවා නේද ක්‍රමයකට ජ්‍යාමිතිය එහෙම නෙමෙයිනේ අපිට කියා දෙන්න තියෙන්නේ හිතන්න පුරුදු කරන්න හරි අමාරුයිනේ නේ දැන් 11 වසරේ ළමයි අපි කියන්නේ 11 වසරේ පිරිමි ළමයි 11 වසරේ හෝ 10 වසරේ හෝ 8 වසරේ තමයි විශේෂයෙන් 8 9 30 ගෑල් ළමයින්ට හිතන්න පුරුදු කරන්න යනවනේ අපිට ඉස්කෝලේදී හම්බ වෙනවා නේ නංගි හිතන්නක පොඩ්ඩක් මේ ගැන නංගි හිතන්නක කියලා නේද ලියලා දෙනවා හිතන්න කියලා නැත්නම් SMS එකක් හරි යවනවා හිතන්න කියලා නේ හරි හිතන්න පුරුදු කරන්න ටිකක් අමාරුයි හරි එහෙනම් දැන් මම මේ කිව්වේ දැන් අපි මේ දෙන්න සමාන්තරයි කියලා පෙන්නනවා නම් ඒකට යන පාර ගැන හිතන්න ඕනි ඉස්සෙල්ලා. හිතලා ඉවර වෙලා තමයි ඒකට පාර හොයාගෙන ඉවරලා තමයි අපි මේ ටික පිළිවෙලට ගොනු කරලා ලියනවා. එහෙනම් මෙන්න ප්‍රමිල ලක්ෂණ දෙක. දැන් අපිට ඕනේ මොකද්ද මේ කිව්වේ PQ නේ. PQ සමාන්තරයි AB බව පෙන්වන්න. අපි දැන් ඒක කරන්න යන්නේ PQ සමාන්තරයි AB කියලා අපි පෙන්වන්නේ මෙන්න මේ BQPX සමාන්තරාශ්‍රයක් කියලා ඔප්පු කරලා එම නිසා මේ පාද දෙක සමාන්තරයි කියලා ඒ නිසා PQ සමාන්තරයි AB කියලා කියන්න යන්නේ මොකද්ද කරන්න යන්නේ කියලා දැනගෙන ඉන්න එපා හරි එහෙනම් මේ බලන්න දැන් XP සමාන්තරයි BQ මේක දත්තය හරි ඊගාවට අපි ලියමු XP සමානයි BQ මෙන්න ඔයා හේතුව ලියන්න ඕනේ මෙන්න මම ලිව්වා කට්ටක් ගාලා මොකද්ද මම මේ ලිව්වේ අංග සම ත්‍රිකෝණ දෙකක අනුරූප පාද සමාන බැගින් ලිව්වා
එහෙනම් ලියනවා එම නිසා BQ PX සමාන්තර ආශ්‍රයකි එම නිසා BQ PX සමාන්තර ආශ්‍රයකි වරහන් ඇතුලේ හේතුව ලියන්න ඕනි පුතේ මොකද්ද මේකේ හේතුව චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නම් ඒ සමාන්තර ආශ්‍රයකි ඔබ ගැටියෙන් ලියා ගන්න චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර සමාන හා සමාන්තර බැවි එහෙනම් P BQ PX සමාන්තර ආශ්‍රයකි එහෙනම් අපි ලිව්වා PQ PQ සමාන්තරයි XB PQ සමාන්තරයි XB හේතුව සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද එහෙනම් වැඩේ ඉවරයි එම නිසා PQ සමාන්තරයි AB එම නිසා PQ සමාන්තරයි AB ඔන්න අපි දෙවෙනි එක බලමු දැන් යනවා පුතේ තුන්වෙනි එකට යන්න කලින් මම මේ ටික මකලා දානවා පුතේ හරි දැන් ඔබට අවශ්‍ය දේවල් ඉක්මනට ලියා ගන්න නැති ඔබ නිවැරදි කිරීම කරන්න නැති රයිට් මේ ටික මකලා අපි තුන්වෙනි එකට යමු හරි තුන්වෙනි එකේ කියනවා අපිට දික්කල PX සහ QY රේඛා දික්කල PX සහ QY රේඛා කොයිදද උදේ හම්බ වෙන්නේ D හිදී හමු වේ දැන් මම මේ X පොඩ්ඩක් එහෙන් ලියන්න මෙයා X කැපිටල් X මෙයා Y කැපිටල් Y ඕනනම් බලන්න පුතේ ඔයා හදපු එකේ ඔතන ඉන්න බහුතරයක් ළමයි ඔය XY දෙක සිම්පල් දාලා ඇති නැත්ද කියලා චෙක් කරන්න ඕනෝදලා තෝදන්න උදේ අපි බහුවස්ත්‍රයක් නම් කරද්දි සිම්පල් අකුරු පාවිච්චි කරන්න බෑ අනිවාර්යෙන් කැපිටල් ඕනේ මෙතන D දික්කල PX දැන් පුතේ දික්කල PX කිව්වහම P වල ඉඳන් X පැත්තට දික් වෙන්නේ දික්කල PX P ගෙන් පටන් අරන් X පැත්තට දික්කල QY එහෙනම් Q ගෙන් පටන් අරන් Y පැත්තට දැන් මේකේ කිව්වනම් එහෙම බැරි වෙලා හරි දික්කල XP කියලා දික්කල XP කියලා X වල ඉඳන් P පැත්තට දික් කරන්න ඒ කියන වචන රටාව අනුව තමයි අපි ඒක තීරණය කරන්නේ හරි දික්කල YQ කිව්වනම් Y වල ඉඳන් Q පැත්තට පහලට තමයි මේක අපි දික් කරන්න ඕන එහෙනම් මේ දෙක දික් කරා D වලදී හම්බුණා කියනවා DX සමානයි XP නම් dx සමානයි xp නම් එහෙනම් මෙයයි සමානයි මෙතෙන්ට අපි එක ඉරක් දාපු හින්දා මෙතෙන්ටත් එක ඉරක් දැම්මා xy සමානයි භාගයයි pq බව පෙන්වන්න xy කො මෙයා xy සමානයි භාගයයි pq බව පෙන්වන්න එහෙනම් පුතේ මෙතන මට මේක දික් කරපු ගමන් පේනවා අපිට මධ්‍ය ලක්ෂ ප්‍රමේය සහ ඒ විලෝමය පාවිච්චි කරන්න වෙනවා කියලා හරි ඉස්සෙල්ලාම අපි මෙහෙම කරමු දැන් මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය මොකක්ද? දැන් මේ මේවට පුතේ විභාගෙදී හේතු ලියනකොට මධ්‍ය ලක්ෂ ප්‍රමේය, එවැන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියලා ලියලා හරියන්නේ නැහැ. ඒක මොකක්ද කියලා ලියනවා. ආ මධ්‍ය ලක්ෂ ප්‍රමේය මොකක්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යාකරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වේ. සහ ඉතිරි පාදයේ දිගෙන් හරි අඩකි. ඔන්න තේරුම මම කිව්වා. හරි. එක තමයි මධ්‍යලක්ෂ ප්‍රමේය. මධ්‍යලක්ෂ ප්‍රමේයේ විලෝමය මොකද්ද? නුහුරු ඇති මං කියන ආකාරය. තේරුම හරිනේ? ආ මධ්‍යලක්ෂ ප්‍රමේයේ විලෝමය මොකද්ද? ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍යලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තර වඳිනු ලබන රේඛාව ඉතිරි පාදය සමච්ඡේදනය කරයි. හරි. මං ඉස්සෙල්ලම දැන් අපි පෙන්වන්න ඕනේ මේ xy සමානයි භාගයයි pq කියලානේ. එහෙනම් xy සමානයි භාගයයි pq කියන එක ගන්න පුළුවන් මධ්‍යලක්ෂ ප්‍රමේයේ. එහෙනම් මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයයෙන් ගන්න නම් මෙන්න මෙයා ඉන්නවා BQ මෙයා ඉන්නවා XY එහෙනම් මේ X කියන්නේ PD ගේ මධ්‍ය ලක්ෂය Y කියන්නේ QD ගේ මධ්‍ය ලක්ෂය කියලා ගන්න එපා දැන් X කියන්නේ PD ගේ මධ්‍ය ලක්ෂය කියලා දීලා තියෙනවා දත්තයට එනවා එතකොට Y කියන්නේ QD ගේ මධ්‍ය ලක්ෂය කියලා අපි ඔප්පු කරන්න ඕනේ ඒක ඔප්පු කරන්නේ මෙහෙමයි මම ලියනවා මෙහෙම මෙයා මුදේ ලියන හැටි මොකද මේ කිසිම අදහසක් නැතුව ගාන දිහා බලන ගණිත ගුරුවරයෙක්ට ඔයා ලියලා තියෙන එකෙන් ඒ ගාන පහදිලිව උත්තරයට යවන්න ඕන. එහෙනම් මම ඉස්සෙල්ලාම කියනවා මේක බලන ටීචර්ට මම කියනවා ළමයා විදියට මම කියනවා PQD ත්‍රිකෝණය සලකන්න. ආ එහෙම කියපුව ගමන් මේක බලන කෙනා ආකෝ බලන්න PQD කියලා හොයා ගන්නවා. හරි. ඒකේ
px සමානයි dx தත්ය ඒක දීලා තියෙනවා ආපෝ හරි ඔව් ඇත්තද ඊගාවට ලියනවා xy සමාන්තරයි pq தත්ය ඔව් බලන්න ආ මේ ab හින්දා ආ ඒකත් හරි xy සමාන්තරයි pq தත්ය එහෙමනම් මල් ලියනවා එම නිසා dy සමානයි qy ඔව් මොකද්ද හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය මේක ලියන්න ඕනේ පුතේ කොහොමද ලියන්න ඕනේ ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳුරු ලබන රේඛාවෙන් ඉතිරි පාදය සමච්ඡේදනය වේ හරි ඒ නිසා මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමයෙන් dy සමානයි qy කියලා අපිට හම්බ වෙනවා ඔන්න දැන් අපි හොයාගත්තා dy සමානයි qy කියන කතාව මොකද්ද මේ කියලා තියෙනවා අංග සම ත්‍රිකෝණවල කෝණ ලියද්දී අංග සම අවස්ථාවේ පිළිවෙලින් ලියන්න ඕනේ නෑ එහෙම එකක් නෑ පුතේ එහෙම එකක් නෑ අංග සමයි නම් ඕනේ එකක් නේද අංග සමයි නම් ඕනේ කියන්නේ මේ අනුරූප විදියට ඔබට කැමති කැමති විදියට ලියන්න පුළුවන් අය ඉස්සල මේක ලියන්න ඕන අරක ලියන්න ඕන කියලා එකක් නෑ හරි එහෙනම් මෙන්න දැන් ඒක පෙන්නවා දැන් මේ දෙන්න සමානයි කියලා පෙන්නවා හරි ඊට පස්සේ ලියනවා දැන් ඔයාලට පේනවා මේ px සමානයි dx අන්න හරි දැන් පුතේ x යනු pd හි මධ්‍ය ලක්ෂය ඒ කියන්නේ px සමානයි dx y යනු d qd ගේ මධ්‍ය ලක්ෂය ඒ කියන්නේ dy සමානයි qy හරි එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් දැන් xy සමානයි භාගයයි pq xy සමානයි භාගයයි pq දැන් පුතේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය අවස්ථා දෙකයිනේ එකක් තමයි සමාන්තරයි අනික තමයි දිගින් හරියටයි දෙකම ලියන්න ඕනේ නැහැ අපිට අවශ්‍ය එක විතරක් ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ අපිට අවශ්‍ය මේක ඒක ලිව්ව එහෙනම් xy සමානයි භාගයයි pq මේක හේතු විදිහට ලියනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා ලියලවන්න එපා ලියන්න ප්‍රමේය හරියට මොකද්ද ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය ආකනු ලබන රේඛාව ඉතිරි පාදයේ දිගෙන් හරියටට කියලා ලියලා නිකන් එතන හේතුව ලියද්දි සමාන්තර කතාව ලියන්න ඕනේ නැහැ මොකද මෙතෙන්ට අපි ඒ කතාව යොදාගත්තේ නේ අතනින් නැවැත්විය හැකි ආවෝදෙන් කරන්න ආවෝදයක් නැති ළමයි ඔක්කොම ටික ලියලා දාන්න ප්‍රශ්නයක් නැහැ හරි දෙනවා හරි ප්‍රශ්නයක් නැහැ හරි දෙනවා රයිට් ඔන්න එහෙනම් අපි 2019 ඔලුව විභාගයේ ජ්‍යාමිතිය 9 වෙනි ප්‍රශ්නය හදලා ඉවර කරා හරි අපි දැන් ඊගා ප්‍රශ්නට යන්න සූදානම් ඔබට මේ ප්‍රශ්නය පිළිබඳ ගැටලු තියෙනවා නම් ඉක්මනට යොමු කරන්න පුළුවන් මේ ප්‍රශ්නය හෝ මේ ආශ්‍රිත ගැටලු දැන් අපි යන්නේ 2019 පේපර් එකේම 10 වෙනි ප්‍රශ්නය 10 වෙනි ප්‍රශ්නය මෙන්න වෘත්ත චතුරස්‍ර සම්බන්ධ කරලා ප්‍රශ්නයක් අහනවා පුතේ මේ කතාව හරි ලස්සනයිනේ දැන් ඕ ලෙවල් පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ ජ්‍යාමිතීය ප්‍රශ්න තුනෙන් එකක් නිර්මාණ වලට යනකොට ඊතුරු ප්‍රශ්න දෙකෙන් එක ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම පුතේ වෘත්තේ සම්බන්ධ කරලා තමයි අහන්නේ ඉතින් වෘත්තේ සම්බන්ධ කරපු ප්‍රශ්නට අපි සූදානම් වෙන එක හරිම ලේසි මොකද ඒක යම් කිසි සීමාවකට කොටු වෙනවා අර්බුදේ මම මෙහෙම කතාවක් කියන්නම් මේ කතාව මට විතරයි වළංගු වෙන්නේ වෙන්න පුළුවන් ඔබ මේකත් එක්ක තර්ක කරන්න උත්සාහ කරන්න එපා මේක පසුව YouTube මාධ්‍යෙන් බලලා ගුරුවරයෙක් හෝ වේවා මේ පිළිබඳ තර්ක කරන්න එන්න එපා කියලා ඉල්ලීමක් කරනවා මොකද්ද මං හිතන හැටියට බහුතරයක් වෙලාවට ජ්‍යාමිතීය ප්‍රශ්න දෙකෙන් බහුතරයක් වෙලාවට ලේසි ප්‍රශ්නය වෙන්නේ වෘත්තය හා සම්බන්ධ ප්‍රශ්නය ඒක මගේ අදහස එහෙනම් ඒකට තර්ක කරන්න ඕනේ නැහැ කැමැතියට ගන්න පුළුවන් හරි එහෙනම් අපි බලමු රූපේ දැක්වෙන ABCD වෘත්ත චතුරස්‍රයක හරිනේ ABCD වෘත්ත චතුරස්‍රය චතුරස්‍රයක ශීර්ෂ හතර වෘත්තයක් මත පිහිටනවා නම් එයා වෘත්ත චතුරස්‍රයක් වෙනවා. එහෙම කියපු ගමන් ඔයාට මතක් වෙනවා 21 වෙනි පාඩම වෘත්ත චතුරස්‍රය නේ. එතකොට කියනවා DAB කෝණය සමානයි ADC කෝණය සමානයි 45. මෙන්න මම දත්ත ලකුණු කරනවා DAB කෝණය. මේ පාඩේ කවුරුවත් කලබල වෙන්නේ නැහැ නේද? මුදේ රතු පාට. අලවල වරන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඈ රයිට් DAB කෝණය කො DAB නේද DAB කෝණය මෙයා සමානයි ADC කෝණය ADC කෝණය මෙයා සමානයි 45යි කියලා දත්තය දීලා තියෙනවා අංශක 45යි ඊගවට කියන අපතේ මම මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන ගාන දිහා බලන්නේ BC ට AD ට ලම්බව ඇඳි B සිට AD ට ලම්බව ඇඳි සරල රේඛාව
බීසිට ඒඩීට ලම්බව ආ මං එහෙම හඳුනන්නේ නැහැ එවනම් මේක ලම්බකයක් ඒඩී ලම්බකයි බීඊ කියලා කියනවා එහෙනම් මෙතන 90යි ඕනේ තැනක් 90යි ඔහොම දැම්මහම මේ හතරම 90යි පුතේ ඕනේ තැනක දත්තය කියලා පාවිච්චි කරන්න හරි ඊගාවට ඊ හිදී වෘත්තයේ හමු වෙයි PAQ රේඛාව ඒ හිදී වෘත්තයට ඇඳි ස්පර්ශකයකි මේ තියෙන්නේ PAQ මෙයා ස්පර්ශකයක් ඒතොර ස්පර්ශ ලක්ෂය තමයි ඒ කියන්නේ හරි දැන් බලන්න මේ ගානේ කියලා නැහැනේ පුතේ රූපය අඳගෙන දත්ත ලකුණු කරන්න කියලා නමුත් ඔබ කළ යුතුයි හරි සමානලමයි මොකද කරන්නේ පේපර් එකේ දීලා තියෙන ගානෙම දත්ත ලකුණු කරලා ගානේ ඉතුරු ටික කොලේ හදලා පේපර් එකේ ගෙදර ගේනවා කොලේ අරගෙන යනවා එතකොට දැන් කියනවා මෙහි CE යනු වෘතයේ විස්කම්භය බවද එය PAQ ස්පර්ශකයට සමාන්තර බවද සාධනය කරන්න දැන් මෙතන සාධනයක් තියෙනවා පුතේ එහෙනම් මම ලියනවා දත්තය දැන් අපිට ලියන්න පුළුවන් මෙන්න BAD කෝණය සමානයි ADC කෝණය සමානයි අංශක 45යි ඊගාවට පුතේ AD ලම්බකයි BE එතකොට මේ කෝණ හතරම අංශක 90 කෝණ බවට පත් වෙනවා ඔන්න ඔය ටික තමයි අපිට දත්තයේ විදිහට ගන්න තියෙන්නේ එතකොට පුතේ සාධනය කළ යුක්ත සාධනය කළ යුක්ත මොකද්ද CE යනු වෘත්තයේ විස්කම්භයයි CE යනු විස්කම්භයකි එතකොට පුතේ අපි මේක අංක 1 කියලා ගමු අංක 2 සාධනය කරන්න තියෙනවා මොකද්ද එය PAQ ස්පර්ශකයට සමාන්තර බව එහෙනම් PAQ ස්පර්ශකයේ සමාන්තරයි CE කියන විස්කම්භය මෙන්න මේ කතා දෙක තමයි අපිට සාධනය කරන්න තියෙන්නේ එහෙනම් මෙන්න අපි සාධනයට යමු වෙනවා හරි දැන් සාධනයට යනවා අපි බලමු පුතේ ඉස්සෙල්ලම CE යනු වෘත්තයේ විස්කම්භය බව සාධනය කරගමු මෙතන පුතේ අපිට මතක් වෙනවා 10 වසර නේද 10 වසරේ 31 වෙනි පාඩම වෘත්තයක කෝණ ඒ පාඩමට ගියාම පුතේ ඒ පාඩමේ ඔබ ඉගෙන ගන්නවා පළවෙනි ප්‍රමේය මොකද්ද වෘත්තයක මොකද්ද ඒකට කියන්නේ චාපයක් නේ වෘත්ත චාපයකින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය වෘත්තයේ ඉතිරි කොටස ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක් වේ කියලා එකක් පළවෙනි ප්‍රමේය ඊගාවට ඉගෙන ගන්නවා එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියලා ඊගාවට ඉගෙන ගන්නවා පුතේ අර්ධ වෘත්තයක කෝණය සුජු කෝණයකි කියලා ඔය ප්‍රමේයන් තුන ඒ පාඩමෙන් ඉගෙන ගත්තේ ඉතින් මෙතන අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ CE විස්කම්භය කියලා ඔප්පු කරන්න යනකොට අර්ධ වෘත්තයක කෝණය අංශක 90යි කියන කතාවට ගියොත් අපිට CE කියන එක විස්කම්භයක් කියලා ඔප්පු කරගන්න පුළුවන් මේ බලන්න පුතේ CE කියන එක විස්කම්භයක් කියලා ඔප්පු කරගන්න පුළුවන් මෙන්න මේ කෝණය කවුද CBE කෝණය CBE කෝණය මෙයා දැන් පුතේ අපි හිතන්නේ මෙහෙමයි අපි අනිත් පැත්තට හිතලා බලනවා ප්‍රත්‍යාවර්තන හිතලා බලනවා CE කියන්නේ විස්කම්භය නම් මේ ගානේ කියනවනේ ඒක ඔප්පු කරන්න කියලා CE කියන්නේ විස්කම්භය නම් එහෙනම් මේ CBE කියන මෙන්න මේ කෝණය අර්ධ වෘත්තයේ කෝණය වෙන්නම ඕනේනේ වෙන්නම ඕනේනේ මේ අහනවා සදත්තේ සාධනය කළ යුත්ත වගේ ඒවා ලියන්න ඕනද පුතේ ගානේ සාධනය කරන්න කියලා ඇහුවොත් ඔය දෙක ලියන්න බව පෙන්වන්න කියලා ඇහුවොත් ඔය දෙක ලියන්න ඕනේ නැහැ හරි එහෙනම් CBE 90 වෙන්නම ඕනේ එහෙම වෙන්න එපානේ හරි CE විස්කම්භය වෙනවා නම් මේ කෝණය අර්ධ වෘත්තයේ කෝණය වෙනවා මේක 90 වෙන්න ඕනේ ඔන්න එහෙම වෙන්න ඕනේනේ අනිත් පැත්තට හිතුවා දැන් ආයි අනිත් පැත්තට යන්න අපි එහෙනම් යන් මෙයා 90යි කියලා ඔප්පු කරන්න අපි යන් මෙයා 90යි කියලා ඔප්පු කරලා එතනින් අපිට කියන්න පුළුවන් මෙයා විස්කම්භය කියලා එහෙනම් මෙයා 90යි කියලා ඔප්පු කරන්න යන ගමන ගමු අපි හරි දැන් මෙතන 45යි මෙතන අංශක 90යි මෙන්න මෙයා කීයද කියලා හොයාගමු මේ කෝණය කවුද ඒ කෝණය මෙන්න මෙයා මුදේ බලන්න A B E කෝණය A B E කෝණය එකතු කිරීම අංශක 45 මෙයා එකතු කිරීම අංශක 90 මෙයා මේ කෝණ තුනේ එකතුව අංශක 180යි වරහන් ඇතුලේ හේතුව ලියන්න ඕනේ
ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 බැවින් කියලා. හරි. එහෙනම් අපි හොයා ගන්නවා ABE කෝණය සමානයි 90යි 45යි 135යි මෙතන දකුණු පැත්තේ 180යි 90යි 40යි 135යි 135 යා පැත්තට ගියා රිනේ 135යි මං කෙටියෙන් ඒ කිව්වේ යා පැත්ත යනවා කියලා එකක් වෙන්නේ නැහැ ගණන් වල මොකද්ද වෙන්නේ කියලා දන්නවනේ. හරි. එහෙනම් ABE කෝණය සමානයි අංශක 45යි. ඔන්න ඔප්පු කරා පුතේ ABE අංශක 45යි කියලා. මෙයා අංශක 45යි කියලා ඔප්පු කරා. රයිට්. එහෙනම් ඔන්න දැන් ඊගාව කතාව. අපි මෙන්න මෙහෙම එකක් ඔයාලට පේනව නේද බලන්න. බලන්න මෙන්න මම ලියනවා ADC කෝණය සමානයි ADC කෝණය සමානයි AEC කෝණය කියලා. ADC කෝණය මෙයා සමානයි AEC කෝණය. මේ ABC සමානයි AEC. මොකද්ද පුතේ හේතුව? AEC මෙයා මෙයා 45 නම් මෙයාත් 45. එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. හේතුව ලියන්න ඕනේ අපි මොකද්ද? එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. මෙන්න ලිව්වා එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. ඒ නිසා AEC කෝණය සමානයි අංශක 45යි. AEC 45යි. දැන් මං ලියනවා පුතේ අපිට දත්තය විදිහටත් දීලා තියෙනවා රූප සටහන බැලුවහමත් අපිට පේනවා මොකද්ද? ABCD sorry ABCE AB එක දත්තයේ විදිහට දීලා නැහැ නේ. ඔව් අපිට පේනවා ABCE මේ ABCE යනු වෘත්ත චතුරස්‍රයකි. ABCE යනු වෘත්ත චතුරස්‍රයකි. එහෙනම් පුතේ වාදන්නවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. පරිපූරක වේ කියන්නේ එකතු කරාම 180යි. එහෙනම් මම මේ ලක්ෂණය ගන්නවා මෙන්න ABC කෝණය එකතු කිරීම AEC කෝණය මේ ABC කෝණය AEC කෝණය ABCD ABCE වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ මේ දෙන්න එකතු කරාම අංශක 180යි. හේතුව ලියනවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ කියලා. එහෙනම් පුතේ ABC කෝණය කියන්නේ මෙන් බලන්න ABC කෝණය කියන්නේ ABE කෝණය ධන CBE කෝණය. හරි නේද? මේ කොහොමනම් මම මෙහෙම ලියන්න. මෙන් බලන්න ABC කෝණය මම දෙකට කැඩුවා ABE කෝණය ධන CBE කෝණය කියලා. එහෙනම් එතකොට එකතු කිරීම AEC කෝණය සමානයි අංශක 180යි. හරි. එහෙනම් දැන් ABE 45යි ධන CBE කෝණය ධන AEC කෝණය 45යි එක් සමානයි 180යි. සුළු කරන්න පුතේ CBE කෝණය සමානයි අංශක 90යි කියලා ඔප්පු වෙනවා. ඔන්න ඔප්පු වුණා CBE කෝණය අංශක 90යි කියලා. හරි. එහෙනම් ඒ කෝණයේ අංශක 90 වෙන අපිට ලියන්න පුළුවන් එම නිසා CE විස්කම්භය වේ. CE විස්කම්භය වේ වරහන් ඇතුළේ හේතුව දාන්න පුතේ. CE විස්කම්භය වෙන හේතුව මොකද්ද? අර්ධ වෘත්තයක කෝණය සුජු කෝණයකි. අන්නේ ප්‍රමේය අනුව CE විස්කම්භය වෙනවා. ඔන්න දැන් CE යනු වෘත්තයේ විස්කම්භයයි කියලා අපි පෙන්නලා ඉවරයි. හරි. ඔන්න ඊගාවට අපි යනවා මොකද්ද? PAQ සමාන්තරයි CE බව විස්කම්භයේ බව සාධනය කරන්න යනවා. හරි. මම මේ ටික මකනවා දත්තයයි සාධනය කළ යුත්තයි මකනවා. අපි බලමු මොකද්ද කතාව. CE මේ ඉන්නේ මෙයා සමාන්තරයි PAQ කියලා පෙන්වන්න ඕනේ. බලන්නකෝ මේ PQ රේඛාවයි CE රේඛාවයි මේ දෙන්නා සමාන්තරයි නම් මෙන්න මේ AEC කෝණයයි මෙන්න මේ PAE කෝණයයි මේ දෙන්න AEC කෝණයයි PAE කෝණයයි මේ දෙන්න ඒකාන්තර කෝණ. එතකොට මේ PQ රේඛාවිනුයි
CE රේඛාවෙනුයි මේ රේඛා දෙක AE තීරයක් රේඛාවෙන් ඡේදනය වෙලා සෑදෙන ඒකාන්තර කෝණ යුගලය තමයි මේ තියෙන්නේ. මේ කෝණ යුගලය සමානයි නම් මේ රේඛා දෙක සමාන්තර වෙනවා. නේ? රේඛා දෙක සමාන්තර වෙනවා. එහෙනම් පුතේ අපිට මෙන්න මෙහෙම පුළුවන්. අපිට පෙන්වන්න පුළුවන් නේද බලන්න මෙන්න මේ කෝණය ද මෙයා 45 න්ද මෙයත් 45යි කියලා අපි පෙන්න ගමු මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒකාන්තර ඛණ්ඩයේ කෝණ DNA කියලා ඔයා O level syllabus එකේ අවසාන වශයෙන් කතා කරපු ප්‍රමේය නේද පුතේ ඒක අන්තිමට කතා කරපු ප්‍රමේය නේද ඒක ස්පර්ශක පාඩමේදී මොකද්ද ඒකාන්තර ඛණ්ඩයේ කෝණ සමාන වේ කියලා අපි කියන්නේ කොහොමද පුතේ වෘත්තයක් තියෙනවා ස්පර්ශකයක් තියෙනවා ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායක් තියෙනවා ඒකාන්තර ඛණ්ඩයේ කෝණ ගන්නකොට මේව තියෙන්නේ වෘත්තයක් තියෙනවා ස්පර්ශකයක් තියෙනවා ස්පර්ශ ලක්ෂයේදී ඇඳපු ජායක් තියෙනවා එතකොට පුතේ ස්පර්ශකයයි ස්පර්ශ ලක්ෂයේ ඇඳි ජායයි අතර කෝණය ඊට විරුද්ධ පැත්තේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයේ මත ජාය විසින් ආපාතනය කරන කෝණයට සමානයි. එහෙනම් මේ බලන්න මෙන්න මේ කෝණය PAE කෝණය PAE කෝණය සමානයි. මෙයා සමානයි. මේ බලන්න ABE කෝණය. ජාය තමයි මේක පුතේ. AE ජාය. මොකද්ද ABE කෝණය? ABE කෝණයයි මෙයයි ඒකාන්තර ඛණ්ඩයේ කෝණ. ABE මෙන් එයා 45. මෙයා සමානයි. ABE කෝණය එනවා ලියනවා ඒකාන්තර ඛණ්ඩයේ කෝණ සමාන වේ. එම නිසා PAE කෝණය සමානයි අංශක 45යි. දැන් PAE 45යි අරය කවුද පුතේ AEB කෝණය 45යි ඉහත සාධිතයි මේක ඉහත සාධිතයි. එහෙනම් එතනින් පස්සේ අපිට ලියන්න පුළුවන් චුට්ටක් මකා ගන්නම්. එතනින් පස්සේ ලියන්න පුළුවන් දැන් මෙයා 45යි මෙයා 45යි එම නිසා P A Q සරල රේඛාව සමාන්තරයි C E සරල රේඛාව හේතුව ඒකාන්තර කෝණ සමාන බැවි මෙන්න මේ ඒකාන්තර කෝණ යුගලයේ සමාන නිසා P A Q රේඛාව C E රේඛාවට සමාන්තර වේ ඒකාන්තර කෝණ සමාන බැවි ඔන්න පුතේ අපි දෙවෙනි එක පෙන්නල ඉවරයි. කොයි කතා කරේ 2019 පේපර් එකේ 10 වෙනි ගාන විදියට දීපු ජ්‍යාමිතිය ගාන. රයිට්. අපි දැන් 2008 පේපර් එකට යමු. යන්න කලින් අඩුපාඩුවක් තියෙනවා නම් සම්පූර්ණ කරගන්න ඉක්මනට. හරි පුතේ අපි යනවා 2018 9 වෙනි ගාන 2018 පේපර් එකේ 9 වෙනි ගාන මෙන්න තියෙනවා රූප සරහන බෝඩ් එකේ ඇඳලා රූපේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයේ AD පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය M අපි දත්ත ලකුණු කරමු පුතේ මේ කියනවානේ මේ රූපේ ඔබේ උත්තර පත්‍රයට පිටපත් කරගන්න දැන් දත්ත ලකුණු කරමු රූපේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයේ ABCD සමාන්තරාශ්‍රයේ නමුදේ ABCD සමාන්තරාශ්‍රයක් AB සමාන්තරයි DC වෙනවා මේ සමාන්තරභාවයේ දිගටම තියෙනවා මම ඒ හින්දා කොහකටත් මට හිතෙනවා හොඳයි කියලා මෙහෙම දා ගන්නවා. ඒක මුදේ මගේ පුරුද්ද. ඔයා මාවා මගේ පුරුද්ද ගන්න ඕනේ නැහැ. මම නිකන් මේ දාලා පෙන්නුවා ඇත්තට. හරි. එතකොට ABCD සමාන්තර ආශ්‍රය ඒක හරි. ඊට පස්සේ BC සමාන්තරයි AD. ඔන්න ලකුණු කරා සමාන්තර ආශ්‍රය නිසා සමාන්තරභාවය. AD පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය M. M කියන්නේ AD ගේ මධ්‍ය ලක්ෂ්‍ය මෙන්න ලකුණු කරා. ඊගාවට කියනවා BM හි සහ AC හි ඡේදන ලක්ෂ R වේ හරි තියනවා තවද දික්කන ලද BM සහ CD දික්කන ලද BM සහ CD රේඛා Q හිදී හමු වේ ඔන්න හම්බ වෙනවා කියනවා රෝමිලක්කම් 1 AQ සහ BD යා කර AQ සහ BD යා කරන්න කියනවා ඔන්න පුතේ යා කරනවා AQ BD මෙන්න BD AQ සහ BD යා කර AB DQ සමාන්තර ආශ්‍රයයක් බව පෙන්වන්න. AB DQ සමාන්තර ආශ්‍රයයක් බව පෙන්වන්න.
चतुराष्ट्रीय ABDQ සමාන්තරාශ්‍රයක් හේතුව විකර්ණයේ කියන එක සමච්ඡේදනය වේ. එතකොට පුතේ BM සමානයි QM කියලා පෙන්වන්න යන පාරේදී මම පාවිච්චි කරනවා පුතේ මේක අපේ නවවෙනි ගාන පාවිච්චි කරනවා අංග සාම්‍ය මම ගන්නවා ත්‍රිකෝණ දෙක ABM ත්‍රිකෝණය සහ QDM ත්‍රිකෝණය සලකන්න. මම පුතේ හරියටම මේ ත්‍රිකෝණ වල සලකන්න. මේ බලන්න එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න AM සමානයි DM දත්තය ඒක අපිට දීලා තියෙනවා ඊගාවට මෙන්න ලේසිම එකක් ලියනවා AMB කෝණය සමානයි QMD කෝණය මොකද්ද පුතේ හේතුව මේ කෝණ දෙක සමානයි ප්‍රතිමුඛ කෝණ සමාන වේ ප්‍රතිමුඛ කෝණ සමාන වේ ඊගාවට ලියනවා BAM දී කියලා දැම්මත් කමන්නේ BAM කෝණය සමානයි BAM මෙයා සමානයි මෙන්න මෙයාට මම දානවා කදිර ලකුණ මේ කවුද යා QDM කෝණය හේතුව හරියට ලියන්න සමාන්තර රේඛා යුගලයක් අතර ඒකාන්තර කෝණ සමාන්තර රේඛා යුගලයක් අතර ඒකාන්තර කෝණ සමාන බැවි ඔන්න පුතේ අපිට ආවා කෝකෝපා අවස්ථාව නේ එම නිසා ABM ත්‍රිකෝණය අංග සමයි QDM ත්‍රිකෝණය කෝකෝපා නිකන් හොයනවා වගේ එක නේද කෝකෝපා කියනවා ඔන්න අංග සමයි ඊට පස්සේ අපි ලියනවා BM සමානයි MQ එමනම් QM හේතුව අංග සම ත්‍රිකෝණ දෙකක අනුරූප පාද සමාන බැවින් මොකද හේතුව අංග සම ත්‍රිකෝණ දෙකක අනුරූප පාද සමාන බැවින් BM සමානයි MQ ඒක පෙන්නවා ඊගාවට ලියනවා AM සමානයි MD මම ආයි පාරක් මතක් කරා ආයි පාරක් මතක් නොකරත් කමක් නැහැ මෙතන තියෙන නිසා AM සමානයි MD දත්තය හරි එම නිසා ABDQ සමාන්තරාශ්‍රයකී හේතුව ලියන්න වරහන් ඇතුලේ මොකද්ද විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන බැවින් විකර්ණ එකිනෙක AM සමානයි MD BM සමානයි MQ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන නිසා ABDQ සමාන්තරාශ්‍රයකී පළවෙනි එක පෙන්නවා හරි දැන් අපි දෙවෙනි එක පෙන්නමු අනිකා ඊට මදි වාගේ මකන්න හිතනවා හරි දෙවෙනි එකේ මොකක්ද අහන්නේ MR MR over RB සමානයි භාගයේ බව සහ QR සමානයි 2RB බව පෙන්වන්න. හරි. අපි ඒක පෙන්නමු. මම මේ ටිකම අහනවා. අවශ්‍ය දෙයක් අක්කල සටහන් කරගන්න. හරි. දෙවෙනි කතාවට යනවා. එකක් බව පෙන්වන්න තියෙන්නේ MR බෙදීම RB. කොහො හොයන්න MR MR බෙදීම RB සමානයි භාගයේ බව පෙන්වන්න. ඊගාවට QR QR සමානයි 2RB බව පෙන්වන්න කියනවා. හරි. දැන් මේ තියෙන්නේ පුතේ දැන් ඔයාලට මේක දිහා බලුවාම පේනවා නේද පාද අතර අනුපාතයක් තියෙන කියලා. MR බෙදීම RB පාද අතර අනුපාතයක් ගන්නකොට අපිට වඩාම සමීප කවුද? AB සමානයි DC AB සමානයි ඒක නෝට් අප් පස්සේ බලන්න වෙන පාරක තියෙනවා හරි MR RB MR බෙදීම RB මෙතනදී අපිට තියෙන්නේ පාද අතර අනුපාතයක් පාද අතර අනුපාත ගන්නකොට අපිට වඩාම සමීපතම ප්‍රමේය මොකද්ද සමකෝණී ත්‍රිකෝණනේ සමකෝණී ත්‍රිකෝණවල නේද කියන්නේ සමකෝණී ත්‍රිකෝණ දෙකක අනුරූප පාද සමානුපාතික වේ කියලා නේ එහෙනම් පුතේ එතනදී එක නීතියක් තියෙනවා ඔබ සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය පාවිච්චි කරනවා නම්
ए अदाल त्रिकोण देख समकोणी बव ओब ओपु कर लाइनो ये देख समकोणी के ला पेन लाइनो मंदे समकोणी त्रिकोण पाविच्छ करने आने मम गन्ना मेन में त्रिकोण देख ए एम आर त्रिकोण आई बी आर सी त्रिकोण आई मतलब बी आर मितन रखना दाल अपने बी आर सी मापी का मेन लेना ए आर एम त्रिकोण या सहा B R C त्रिकोणीय सालकन सालकन हाँ मैं त्रिकोण देखा करता हूँ बालाना पढ़ पेनो मैंने महिमा मैं बार बोलते A M R कोणीय समान है A M R कोणीय मैंने में आ मैं बालाना A D समांतराई B C समांतराश्रेण में A D समांतराई B C निशा AMR කෝණය සමානයි මෙන්න මෙයාට කවුද CBR කෝණය CBR කියුවහම පිළිලමයි දඟලනවා පොඩ්ඩක් නේ බ්‍රුම් බ්‍රුම් වලම දක්වනවා නේද CBR කෝණය හරි මොකක්ද හේතුව සමාන්තර රේඛා යුගලයක් අතර ඒකාන්තර කෝණ මෙන්න මේ කෝණ දෙක සමානයි හරි ඊගාවට මම ලියනවා පුතේ මෙන්න ARM කෝණය සමානයි BRC කෝණය ප්‍රතිමුඛ කෝණ සමානයි මෙන්න මෙයා මෙයයි මෙයයි සමානයි මේ දෙන්න එහෙනම් බලන්න පුතේ AMR ත්‍රිකෝණයේ කෝණ දෙකකුයි BRC ත්‍රිකෝණයේ කෝණ දෙකකුයි සමානයි කියලා පෙන්නවා සමකෝණී කියන්නේ එක් ත්‍රිකෝණයක කෝණ තුනක් අනිත් ත්‍රිකෝණයේ කෝණ තුනට සමානයි හැබැයි සමකෝණී බව පෙන්වනකොට ප්‍රමාණවත් මොකද්ද ත්‍රිකෝණයක කෝණ දෙකක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සමානයි කියලා පෙන්වන එක ප්‍රමාණවත් කෝණ තුනට තුන ඕනේ නැහැ මොකද ත්‍රිකෝණයක කෝණ දෙකක් අනිකේ කෝණ දෙකකට සමානයි නම් තුන්වෙනි කෝණේ අනිවාර්යෙන් සමාන වෙනවා ඒක අපි තුනම ලියන්න ඕනේ නැහැ දෙකක් ලිව්වනම් ප්‍රමාණවත් සම්පූර්ණ ලකුණු අපිට හම්බ වෙනවා එහෙනම් මේක මෙහෙම කෝණ දෙකට දෙක පෙන්නවා M නිසා ARM ත්‍රිකෝණය සහ BRC ත්‍රිකෝණය සමකෝණී වේ. ඔන්න සමකෝණී බව ලිව්වා. අපි පෙන්වන්න ඕනේ MR යට RB. මෙන්න MR මෙන්න RB. එහෙනම් දැන් හරි වලේසි MR බෙදීම දැන් බලන්න පුතේ සමකෝණී වලදී කියන්නේ සමකෝණී ත්‍රිකෝණ දෙකක අනුරූප පාද. අනුරූප පාද අනුරූපභාවයේ තෝරන්න තියෙන ක්‍රමය තමයි පුතේ කෝණ සැලකිල්ලට අරගන්න. එහෙනම් MR කියන්නේ හරියෙනුයි තිතෙනුයි ලකුණු කරපු කෝණ බලන්න අපි මේ රූප සටහන තුල එහෙම ලකුණු කිරීම කොච්චර වැදගත්ද කියලා එහෙනම් මෙතන මේ නිකන් ලියලා ඉන්නේ නැතුව මම මේක ලකුණු කරානේ පුතේ ඒ ලකුණු කරාම අපිට මේව අඳුර ගන්න ලේසි අඳුර ගන්න ලේසි ඒ නිසා ඔබට පුළුවන් කැමති නම් ඒ ක්‍රම අනුගමනය කරන්න මොකද මම කැමති නම් කියන්නේ මම මේ පොදු පාඩමන්නේ කරන්නේ හරි මම උගන්වන පන්ති එක එහෙම නම් අඩෝ කරපන් කියලා තමයි කියන්නේ ආයි කියනවා භාෂාව ගැන සැලකිලිමත් වෙන්න එපා කියලා හරි එනමේ හරියයි තිතයි මෙහෙම දිනනවා ආයෙනම් කෝණය කෝණ දෙකට අන්තර්ගත පාදයේ තියෙනවා MR අනිත් ත්‍රිකෝණයේ ඒ කෝණ දෙකට අන්තර්ගත පාදයේ තියෙනවා RB RB විදිහටම RB මෙන්න MR බෙදීම RB මෙහෙම දිනනවා සමානයි තව පාද දෙකක් ගමු පුතේ ඉස්සෙල්ලා ගත්තේ මේ ත්‍රිකෝණය මෙන්න මෙයාගේ මං ගන්නවා AM කියන පාදය AM වෙනමරුවාගේ නේද AM කියන පාදය එනා AM ඉන්නේ මේ තිතට සම්මුඛයි මෙන්න මේ කෝණයට සම්මුඛයි AM එනා මෙයාට සම්මුඛයි කවුද BC AM යට BC ලිව්වා හේතුව ලේනවා සමකෝණී ත්‍රිකෝණ දෙකක අනුරූප පාද සමානුපාත වේ දැන් මගෙන් අහන්න එපා සර් අපි කොහොම ලිව්වාම හරිද කියලා කියලා බලන්න පුතේ නේද හරි සමකෝණී ත්‍රිකෝණ දෙකක අනුරූප පාද සමානුපාතික වේ ඊට පස්සේ මෙන්න පුතේ AM AM එහෙමම තියාගන්නවා BC මේ දෙන්නම දෙ BC BC සමානයි BC සමානයි AD ට හේතුව මොකද්ද සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද BC සමානයි AD සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද ආයි ලියනවා AM යට AD දැන් පුතේ දත්තයේ තියෙනවා AM සමානයි MD කියලා එහෙනම් AD අපිට ලියන්න පුළුවන් AD සමානයි 2 AM AM වාගේ දෙගුණයක් අපිට ලියන්න පුළුවන් මෙන්න පුතේ මෙහෙම ලියනවා නේ මොකද්ද මේ සංකේතය
ඔයා මේක දන්නවනේ මෙහෙම ලිව්වොත් එම නිසා මෙහෙම ලිව්වොත් මොකද වෙන්නේ මක් නිසාද යත් මොකදනේ මක් නිසාද යත් මේ ලියන්නේ එම නිසා මේ ලියන්නේ මක් නිසාද යත් අපි කියනවා මේක therefore මේක because of that therefore because of that මෙහෙම ලිව්වොත් එම නිසා මෙහෙම ලිව්වොත් මක් නිසාද යත් මක් නිසාද යත් am සමානයි md am සමානයි md එහෙනම් පුතේ am ට am කපන්න පුළුවන් නේ අපි අර ඇත භාෂාවෙන් කියනවා කපන්න පුළුවන් කපනවා කියලා එකක් නැහැ පුතේ බෙදනවනේ නේ දෙපැත්තම am m බෙදනවා am බෙදීම am එකයි am බෙදීම am එකයි කියන එක යට දෙකයි ඔන්න පුතේ වෙනවා හරි mr over rb සමානයි දෙකෙන් එකයි දෙකෙන් එක ඕවර් කියලා කියවනවාට නේ අමතක දෙකෙන් එක හරි ඊගාවට කියන අපතේ QR සමානයි 2RB බව පෙන්වන්න. කොහොමද QR? QR සමානයි 2RB බව පෙන්වන්න. 2RB බව. මෙන්න මෙතනින් පුතේ පොඩි ගේමක් ගන්න පුළුවන්. භාෂාවත් නේ QR බව. MR over RB මේ බලන්නකෝ. MR over RB සමානයි 2න් 1යි. මේකට අර අපි දෙපැත්තම දෙකෙන් වැඩි කරමු ඊට පස්සේ දෙකත් දෙපැත්තම RB ගෙන් වැඩි කරමු ඕකට අපි කියනවා හරස් ගුණිතය කියලා මම හිතන්නේ මේ වචනේ පාවිච්චි කිරීමේ මොකක් හරි එපා කිරීමක් තියෙනවා නේද හරස් ගුණිතය එහෙම නැද්ද හරි කවන්නේ අපි එහෙනම් මම ඔන්න කෙලින්ම කියනවා හරස් ගුණිතය පාවිච්චි කරන්න එතකොට 2MR සමානයි RB ඔක අපි තියාගමු ඕනේ වෙයි පුතේ 2RB වලට යනකොට හරි දෙකයි mr rb හරි ඔක තියාගමු දැන් අපි පෙන්වන්න ඕනේ qr qr හරි මෙන් බලමු දෙයි මම ලියනවා දැන් හරි qm qm සමානයි mb qm සමානයි mb මට අමතක වෙයි ටක් ගාලන්න මතක් වුණා ඉස්සෙල්ලත් එහෙම එකක් වුණාද මන්ද ඉහත සාධිතයි නේ qm සමානයි mb ඉහත සාධිතයි අපි කලින් දැනක මම මැකුව ටිකේ පෙන්වුවානේ මෙන්න මේක පළවෙනි අවස්ථාවේ qm සමානයි mb කියලා පෙන්වුවා හරි දැන් පුතේ මම ලියනවා qm සමානයි mb කියන එක ලියනවා mr ධන rb ඔන්නර පෙන්වන්න තියෙන එකේ rb කියන එක ආවා qm සමානයි mb mb කියන එක දෙකට ගැදුවා mr ධන rb කියලා දැන් පුතේ මෙන්න මේ සමීකරණය මේක සමීකරණයක් මම මේකේ දෙපැත්තටම එකතු කරනවා qm ධන මේකට අපි බීජය කොටසක් එකතු කරගෙන මේ යන්නේ මේකේ දෙපැත්තටම එකතු කරනවා mr දෙපැත්තටම එකතු කරනවා mr වම් පැත්තට mr එකතු කරලා දකුණු පැත්තටත් mr එකක් එකතු කරනවා එතකොට දකුණු පැත්තේ දැනටමත් තියෙනවා මේ දෙන්න කවුද mr ධන rb ඔන්න මොකද්ද කරේ මේ සමීකරණයේ දෙපැත්තටම mr එකතු කරා දැන් කාට හරි අහන්න බල ඇයි එහෙම එකතු කරේ මට දෙන්න දෙන උත්තරේ උත්තරේ ගන්න ඕනේ හින්දා ඔය එකතු කරේ කියලා හරි සාමාන්‍ය දෙයක් කරේ ප්‍රශ්නයක් නැහැ දෙපැත්තටම mr එකතු කරා. එහෙනම් පුතේ මේ බලන්න qm ධන mr මම ගන්නම් මෙතෙන්ට කරවල. qm ධන mr නේ qm ධන mr කවුද? qr. දැන් ඔයාලට පැහැදිලි නේද ඇයි මම mr එකතු කරේ කියලා? mr එකතු කරේ qr හදාගන්න. qm ධන mr ඒ කියන්නේ qr. දකුණු පැත්තේ තියෙනවා mr ධන rb කියලා. mr mr 2mr ධන rb ඔන්න මොදේ බලන්න 2mr මෙන්න තියනවා වැඩේ අර අපි කලින් ගත්තේ මේ මෙන්න මේ 2mr වෙනුවට දාන්න පුළුවන් කවුද rb 2mr කියන්නේ rb ට එහෙනම් rb ධන rb කියන්නේ 2rb ඔකනේ පෙන්නන්න ඕන qr සමානයි 2rb බව පෙන්නන්න එන්නල ඉවරයි හදන්න තියෙන දෙයක් හදාගන්න මම පුතේ ඊගාවට මෙතන e තියෙන්නේ මේ පොඩක් වෙන්න දිවි මම එහාට ගමන් e තමයි මේකේ 2008 මීගාව ගාන බලන්න දී ඇති රූපේ ඕ කේන්ද්‍රයේ වූ වෘත්තයට
O केंद्रीय वो वृत्त है ए ही दी यानी स्पर्श के या x a y मैंने x a y स्पर्श के दिए ना a b जाय अबे बुदे मैं 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 बोला ना बुदे इतने अबे टाग गाला पेन वाले द ते O केंद्रीय ने O केंद्रीय हिना a o अरे यार तब दूर डट a d विश्वांबे या a d विश्वांबे या x a y किया ने स्पर्श के या a किया ने स्पर्श लक्ष्य या स्पर्शक पाठ में पलवेनिम प्रमेय मगद बुदे वृत्तया मतवू लक्ष्यकदि एंदि स्पर्शकय ए लक्ष्येदि एंदि अरयट लंबकयिने एनम बुदे वाट मितनिन मेन्न मे कोणे अंशक 90 बव दत्तयक दिहर नेमे हेतुव लीला गन्न पुलुवन् ने दत्तयव देन नेमे हेतुव लीला गन्न पुलुवन् मेतन 90 कियला नेद एदावर बुदे मे बलन मे पेन हेम अरे मेतन 90 कियला गन्न पुलुवन् मन दम्म लखुनु करन्ने x a कोणे समच्छेदनय करनो a b जाय මෙන්න මෙයා මේ a b जायේ මේ කෝණ දෙක සමච්ඡේදනය කරනවා කියන්නේ එක්කෙනෙක් 45 වෙනවා ඒවා දැන් වෙන බව අපිට ලකුණු කරනකොට පේනවා ඊට පස්සේ a d විෂ්කම්බයේ ඊතෙක් දික් කර ඇති අතර c ලක්ෂයේ වෘත්තයේ මත b සහ d ලක්ෂ අතර පිහිටයි තවද a c සහ o b හි ඡේදන ලක්ෂ p වේ a c b 45 බව ඔන්නම කාරණා ටිකක් පෙන්වන්න කියනවා right මෙන්න a c b 45යි කියලා A C B मैंने मे फोन है अंश का हाथली स्पाई किया ला पेन ना नोने राइट हाँ और नहीं तो बोले मतलब ये ना मैंने मे हिम है मैं बोला ना बोलते मैं X A O कौन है अंश का अनुवाई X A O कौन है अंश का अनुवाई यार इस पर शक वाला पालेवनी प्रमेय का अनुवाई यह अनुवाई उन्हें हम A B के X A कौन है समझे देने में ना पड़े मैं B A O कोणे 45 වෙනකොට A B O කෝණයත් 45 වෙනවා. එහෙම වෙන්නේ පුතේ සමදීපාද ත්‍රිකෝණයක ප්‍රමේය තියෙනවනේ. මොකද්ද? දැන් මේ A A O කියන්නේ අරය B O කියන්නේ අරය. ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් සමාන පාද දෙකට සම්මුඛ කෝණ සමාන නිසා B A O කෝණය ABO කෝණයට සමාන වෙනවා එහෙනම් මෙයා 45යි නම් මෙයා 45යි එහෙම 45 වෙනකොට මෙන්න මෙයා 90 වෙනවා ඔකේ එකපාරක් මෙයා 90 වෙනවා එහෙම නැතිනම් මෙයා 45යි මේ XAO කෝණය 90 නිසා XAB කෝණය 45යි මෙයා 45 වෙනකොට ඒකාන්තර ඛණ්ඩයේ කෝණ වලින් මෙන්න මෙයා BCA කෝණය 45යි එයා 45 වෙනකොට වෘත්තයක ජාය මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය ඉදිරි කොටස ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක් නිසා මෙයා 45යි නම් මෙයා 90 වෙනවා එහෙම යන්න පුළුවන් එහෙම ගියාම මට අග්ගල උත්තරය ආවනේ අම්බන්වදී අර පාරවල් දිහා හොයනකොට අපි පෙන්වන්න ඕනේ මෙයා 45යි කියලානේ අච්චර දුර පාරවල් යන්න ඕනේ නැහනේ හැබැයි එහෙම ගිය එකත් හොඳයි ඒ පැත්තත් දැක්කනේ එතකොට මෙයා 45යි නම් අග්ගල මේ 45 කියලා ඉවර කරනවා බැටි. එහෙනම් ඔන්න මේ ටික ලියන්න පටන් ගන්නවා. මේ එක අංකයකනේ 10 වෙනි 12 වෙනි ප්‍රශ්නය යටතේ තියෙන්නේ 2018. රයිට්. මෙන්න මම ලියනවා මේ කොහොමද ලියන්නේ කියලා හොයාගමු. O කියන්නේ කේන්ද්‍රය හින්දා AO අරය AO අරය වේ XAY ස්පර්ශකයේ වේ ස්පර්ශකයේ වේ එහෙනම් x a o කෝණය සමානයි අංශක 90යි හේතුව ලියන්න පුතේ පළවෙනි ප්‍රමේය වෘත්තයක් මත වූ ලක්ෂයක සිට වෘත්තයට අඳින ලද ස්පර්ශකයයි එම ලක්ෂයේදී ඇදී අරයයි අතර කෝණය අංශක 90යි කියන අර ලම්බක කියන කතාව ඒක ඔබට දීලා තියෙන ආකාරයට ප්‍රමේය ලියන්න හරි එතකොට මේක 90 නිසා ඊට පස්සේ කියනවා මම මෙන්න මෙහෙම X A B कोणය සමානයි B A O कोणය ඒක අපිට දීලා තියෙනවා දත්තය විදිහට
දත්තේ විදිහට බහමන් දීලා තියෙන්නේ AB වලින් මේ කෝණය සමච්ඡේදනය කරනවා මේ දෙන්න සමානයි එහෙනම් XAB කෝණය ධන BAO කෝණය සමානයි XAO කෝණය එහෙනම් XAB කෝණය ධන BAO ලියන්න පුළුවන් ඒ විදිහටම XAB කෝණය කියලා සමානයි 90යි 2XAB සමානයි 90යි එමණිසා XAB කෝණය සමානයි 45යි XAB කෝණය 45යි ඒ කියන්නේ මෙයා 45යි එහෙනම් කෙනෙක්ම ලියනවා XAB කෝණය සමානයි ACB කෝණය මොකද්ද ඒකාන්තර ඛණ්ඩයේ කෝණ සමාන නිසා එහෙනම් ACB කෝණය සමානයි අංශක 45යි ඔන්න පළවෙනි කතාව ඉවරයි දෙවෙනි එකට අපි යනවා YAC කෝණය හොයාගන්න පුතේ YAC කෝණය මෙන්න මෙයා වෙන පාඩකින් දාමු YAC කෝණය YAC කෝණය මෙයා සමානයි CDE කෝණය CDE කෝණය මෙන්න මෙයා කියලා පෙන්නන්න right ඔන්න ඒ දෙක සමානයි කියලා පෙන්නන්න කියනවා හරි ඔබට දැන් මේ කොටස ඉවරයි නේද මම මේක මහනවා දැන් 12 දෙවෙනි එකට යන්න හදනනේ අපිට මේක නම් කලින් හදන්න කියපු නිසා මේ දෙන කාලයේ ප්‍රමාණවත් ලියා ගන්නත් right ප්‍රමිලක් හන් දෙකට යනවා මෙන්න මේක YAC කෝණය සමානයි CDE කෝණය කියලායි අපි පෙන්වන්න හදන්නේ හරි දැන් ඔයා දන්නවා මෙන්න අපි ඉහත සාධිතයි කවුද XAA කෝණය 90යි කියලා අපි දන්නවා එහෙනම් අපිට ඒ වගේම ලියන්න පුළුවන් YAD කෝණය සමානයි අංශක 90යි YAD අංශක 90යි ඊට පස්සේ ACD කෝණය සමානයි අංශක 90යි ඒකට හේතුව තමයි අර්ධ වෘත්තයක කෝණය ඍජු කෝණයකි ඇයි AO කියන්නේ කේන්ද්‍රය නිසා AD විස්කම්භය නිසා ACD අංශක 90යි අර්ධ වෘත්තයක කෝණය අංශක 90යි නම් මෙයා 90යි මෙයා 90යි එහෙනම් මම මෙන්න මෙහෙම ලියනවා YAC කෝණය සමානයි YAD කෝණය ධන CAD කෝණය YAC කියන එක මෙන්න මේ දෙන්නගේ එකතු විදිහට ලියුවා එහෙනම් YAC සමානයි YAD කියන්නේ අංශක 90යි ධන CAD කෝණය අංක 1 කියලා දාගන්න. ඊට පස්සේ මම ලියනවා CDE කෝණය සමානයි. CDE කෝණය මෙන්න මෙයා CDE කෝණය සමානයි බලන්න පුතේ ACD ACD ත්‍රිකෝණය බලන්න ACD ත්‍රිකෝණයේ AD පාදය E දක්වා දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි CDE කියන්නේ CDE බාහිර කෝණය එන වාර ප්‍රමේය මතක් වෙනවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමාන වේ කියලා මෙන්න මේ කෝණ දෙකට සමානයි කියලා එහෙනම් පුතේ ලියන්න පුළුවා CDE සමානයි ACD කෝණය ධන CAD කෝණය ප්‍රමේය ලියන්න ඕනේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමාන වේ කියලා ACD 90යි කියලා දැන් අපි දන්නවා 90 ධන CAD කෝණය අංක 2 එහෙනම් 1 සහ 2න් 1 සහ 2න් බලන්න 1 සමීකරණය 2 සමීකරණය දකුණු පැති දෙක සමානයි එහෙනම් ප්‍රත්‍යක්ෂ වලට අනුව වම් පැති දෙක සමානයි YAC කෝණය සමානයි CDE කෝණය ප්‍රත්‍යක්ෂ ඔන්න දෙවෙනි එක වෙන්නලා ඉවරයි බලන්න YAC CDE ක්‍රමීලකන් තුනට යනවා බලන්න BPC කෝණය සමානයි ODC කෝණය බව පෙන්වන්න කියනවා. ඔයා ගන්න BPC කෝණය. මේ තියෙන පුතේ BPC මල් ලකුණු කරන්න. මෙන්න මෙයා BPC කෝණය සමානයි කවුද? ODC කෝණය. ODC කෝණය. මෙන්න මෙයා. හරි. මේ ලකුණු කරපු කෝණ දෙක දිහා බලන්න පුතේ.
ඒ දෙක දිහා බලුවහම ඔයාලට ඩක්කාලා පේනවා මේ බලන්න දැන් OPCD හොයාගන්න පුතේ OPCD වෘත්ත චතුරස්‍රයක් නම් අන්න වෘත්ත චතුරස්‍රයේ ප්‍රමේය මොකද්ද වෘත්ත චතුරස්‍රයක අනේ ඒක දෙවෙනියට දීපු ප්‍රමේය මොකද්ද වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයට සමාන වේ මොකද්ද වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයට සමාන වේ එහෙනම් මේක වෘත්ත චතුරස්‍රයක් නම් මේ පාදයේ දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එයාගේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණය වෙච්ච මෙයාට සමානයි දැන් මම सिग्नल ड्रॉप कराने द दें हरे राइट मामा किवे बुद्धे दें मैं आ उत्तर चतुराष्ट्र या नम मैं आ बाहिर कोणे या अभ्यंतर प्रतिविरुद्ध कोणे एक समान आई केरा दें मेटी का उपकोमा किवे आप उपकल्पने आप मत इंदा करने दें आप इस जामितीय गुड़ाक पहला वाले हिमने कराने में नहीं हरे एक याने मामा दाखिना दे आप එතන ඉඳන් ලියාගෙන උත්තරයට එනවා. එකක් මරු නේද? මොකද්ද? උත්තරේ ඉඳන් ආපස්සට ගිහිල්ලා එතන ඉඳන් ලියාගෙන ඉස්සරහට එනවා. ඒතර උත්තරේ ඉඳන් ආපස්සට පියවරෙන් පියවර යනකොට අපිට ඔප්පු කරගත හැකි පියවරක් ආව ගමන් නවත්තලා එතන ඉඳන් ලියාගෙන ආපස්සට එනවා. එතන ඉඳන් ලියාගෙන ආපස්සට එනවා. හරි? එහෙනම් දැන් මම උත්තරේ ඉඳන් ආපස්සට යamak නිකරේ මේ දෙක මෙහෙම සමානයි කියන්නේ එහෙම වෙනවා නම් ඔන්න උත්තරේ එහෙම වෙනවා නම් ඔන්න ආපස්සට ගියා එහෙනම් මෙයා වෘත්ත චතුරස්‍රය එහෙනම් මෙයාට මෙයා සමාන වෙන්නේ එතකොට එහෙනම් දැන් මෙයා වෘත්ත චතුරස්‍රයක් කියලා මට ඔප්පු කරන්න පුළුවන් ලේසියෙන්ම කොහොමද දැන් මෙයා 90යි කියලා දන්නවා එයා 90යි කියලා දන්නවා දැන් මේ බලන්න පුතේ මෙයා 45ින්ද මෙයා 45යි ඒක අපි කලින් ඔප්පු කරලා තියෙනවා මේ කෝණ දෙක සමානයි කියලා රෝමී ලකම එකේ ඔප්පු කරා හරි මෙයා 45යි දැන් මෙයා 45යි කියලා අපි ඔප්පු කරලා තියෙනවා දැන් අපිට ටග් ගාලා කියන්න පුළුවන් මෙයා 45යි නම් එයාගෙන් දෙගුණයක් මෙයා 90යි කියලා මෙයා 45යි කියලා ඔප්පු කරලා තියෙනවා ඒකත් සාධිතයි එහෙනම් මෙයා වාගේ දෙගුණයක් මෙයා කියලා කියන්න පුළුවන් මේක 90යි මෙයා 90යි නම් මෙයා 90යි නම් මේක වෘත්ත චතුරස්‍රයක් එහෙනම් උත්තරේට යන්න පුළුවන් ටග් ගාලා එහෙනම් මෙන්න මෙහෙම ලියවෙන්න ඕනේ මෙහෙම ලියවෙන්න ඕනේ කොහොමද මේක මැකීමෙන් පසුව නේද හරි මෙන්න ලියනවා පුතේ රෝමී ලක්කම් 3 අපි දැන් දන්නවා ACB 45යි කියලා ACB කෝණයේ අංශක 45යි ඉහත සාධිතයි ඔන්න ලියනවා එහෙනම් AOB කෝණය සමානයි අංශක 90යි 45න් 2යි ඔන්නම් 2යි ACB කියලා ලියලා ඊට පස්සේ ඉන්නත් පුළුවන් හේතුව හරියට ලිව්වා නම් මෙතන ඇති මොකද්ද වෘත්ත චාපයක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය එහි වෘත්ත චාපය මගින් මට සිංහල එක හරියට එන්නේ නැහැ ආ ඒ AB මේ බල AB චාපයෙන් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය AB චාපයෙන් වෘත්තයේ ඉදිරි කොටස ආපාතනය කරන කෝණය මේ දෙගුණයයි 45න් 2යි හරි මෙයාලා බලනවාද මොකද මේ මට මෙච්චර පැටලෙන්නේ කියලා මම ඕනම් පුතේ මේක ටග් ගාලා කියන්නම් මෙහෙම right the angle subtended at the center by an arc of a circle is twice the angle subtended on the remaining part of a circle ටික ටග් ගාලා කියන්න ඕන නම් බලන්න මට බැරිද කියලා හරි කියන්න පුළුවන් හරි මේක 45 නම් ඒක වාගේ දෙගුණයක් මෙයා 90යි ඔන්න මෙයා 90යි කියලා පෙන්නුවා එහෙනම් මේ බලන්න OPCD චතුරස්‍රය සලකන්න මේ චතුරස්‍රය සලකුවහම දැන් අපි පෙන්නුවා AOP කෝණය සමානයි අංශක 90යි අපි කලින් පෙන්නලා තියෙනවා ACD කෝණය සමානයි අංශක 90යි ඉහත සාධිතයි එම නිසා OPCD වෘත්ත චතුරස්‍රයකි මම කැටියෙන් අපිට සිම්බලයිස් කරන්න පුළුවන් OPCD වෘත්ත චතුරස්‍රයකි හේතුව මොකද්ද චතුරස්‍රයක චතුරස්‍රයක බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයට සමානයි නම් එය වෘත්ත චතුරස්‍රයකි. ඒක තමයි මේ ප්‍රමේයේ විලෝමය වෙන්නේ. ප්‍රමේය මොකක්ද? වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයට සමානයි. අන්න ප්‍රමේය. විලෝමය
චතුරස්‍රයක බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවෘත්ත කෝණයට සමානයි නම් එය වෘත්ත චතුරස්‍රයකි. නැ විලෝමය පාවිච්චි කළා මේක වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්නුවා. එම නිසා ඒක නිදාන එම නිසා එහෙනම් දැන් අපි ලියනවා අපිට කියන ආකාරය මොකද්ද BPC. BPC කෝණය සමානයි OCD නේද? ඔව් ODC. ODC කෝණය අර හේතුව මොකද්ද වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයට සමානයි. මේ හේතුව ඒ ප්‍රමේයේ විලෝමය මේ හේතුව ඒ ප්‍රමේය. හරි මේක විලෝමය මේක ප්‍රමේය BPC සමානයි ODC කෝණය. දොළොස්වෙනි ගාන ඉවරයි. Right, දෙදස් දාහතේ නවවෙනි ගානට යනවා. දාහතේ නවවෙනි ගාන බලන්න. මේකේ මේකත් වෘත්තය සම්බන්ධ ගානක් බලන්න. AB හා C යන රූපයේදී රූපයේදී ඇති වෘත්තය මත පිහිටි ලක්ෂ තුනකි. ABC. CB යනු දී ඇති වෘත්තයේ විස්කම්භය කි. CB කියන්නේ විස්කම්භයක්. CB කියන්නේ විස්කම්භයක්. හරි. එතකොට දික්කල CB රේඛාව A히දී දික්කල CB රේඛාව A ලක්ෂයේදී වෘත්තයට ඇඳි ස්පර්ශකය Q히දී හමු වේ. තවද Q සිට වෘත්තයට ඇඳි අනෙක් ස්පර්ශකය මත E ලක්ෂය පිහිටයි. එතකොට දැන් මේ AQ කියන්නේ ස්පර්ශකයක් Q වලදී වෘත්තයට ඇඳි ස්පර්ශකයක් AQ තොර Q කියන්නේ බාහිර ලක්ෂය A කියන්නේ මේ ස්පර්ශකයේ ස්පර්ශ ලක්ෂය. එතකොට ඔයා දන්නවා බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. ඒ ස්පර්ශක දෙක අඳින ආකාර නිර්මාණය පාඩමේදී කරලා තියෙනවානේ. එතකොට ඒකත් මෙතෙන්ට ඕනේ වෙයි කියලා හිතනවා මේ AQ Q
क्यू के ना बाहर लक्ष्य दिया दी स्पर्श के ए क्यू ए ना अनित स्पर्श के तमाई में थी ने स्पर्श के दिख कर लती ना ई दक्का तो क्यू ई के अनित स्पर्श के आप तो मैं स्पर्श लक्ष्य आप पे इतना दिया ना एक आप इन लक्षण कल्ला दी लाने बालो इड पर से के ना आ एम ई लक्ष्य पीठा एत्ते ई के ना लक्ष्य पीठा एत्ते सी ए क्यू ई उर्त चतुराश्रय वन परिधीय C A Q E කියන්නේ වෘත්ත චතුරස්‍රයක් ඒක දත්තය ඕනනම් ඒක මම ලියා ගන්නම් මෙහෙම අමතක වෙයිද පාවිච්චියටම දුමුනොත් එහෙම නේද පාවිච්චියටම දුමුනොත් C A Q E යනු වෘත්ත චතුරස්‍රය කි වෘත්ත චතුරස්‍රය කි යා වෘත්ත චතුරස්‍රයක් C A Q E හරි A C B කෝණය x මෙයා x නම් B C E කෝණය 3x බව පෙන්වන්න BCE कोने, BCE कोने समानाई, तुनाई x बाबा पे नंद केला देला देना। को बलंद BCE, BCE क्या ने मेया, मेया तुनाई x बाबा पे नंद तियना। Right, अरे, तम बलमु मैं कटे आना पार। CB विश्कांबे केला देला देना अभी रने। CB यानो विश्कांबे की, CB विश्कांबे की, हरी, एक आप मटाओं में तक वही के लिए मंग में ना मैं सटाहन करेगा ता, दें पेन्ना ने अन्य, मैं आ एक्स नंग, मैं आ तुम्हारी एक्स के लिए पेन्ना नोने, हरी, राइट, मैं बोला ना देंगा, ACB कौन है एक्स नंग, ACB कौन है एक्स नंग මෙන්න මේ කෝණයත් x නේද මෙන්න මෙයා x හේතුව මොකක්ද AQ කියන්නේ ස්පර්ශකය A ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජාය තමයි AC එහෙනම් ඒකාන්තර ඛණ්ඩයේ කෝණ වලින් මෙන්න මේ කෝණය x වෙනවා ඒක මම ලියනවා QAB කෝණය සමානයි අංශක x හේතුව ලියන්න ඒකාන්තර ඛණ්ඩයේ කෝණ समान वे हरि या x के लिए हुआ देन मैंने मैं या अनुवाय मैंने मैं या अनुवाय ऐ cb विश्कांबे के लिए दाते दी लती है ना ये नंबर लेना cab कौन है समान है अंश का अनुवाय हेतु मुखाद्द अर्धवृत्ते का कौन है या मुझ कौन है कि ये नंबर मैं या अंश का अनुवाय हरि එහෙනම් මේ ටික දන්න නිසා අපිට පුළුවන් මෙන්න මේ කෝණය හොයාගන්න පුළුවන් මෙන්න මෙයා හරි දැන් මම ලියනවා මෙන්න මෙහෙම ඔයාලා නිකන් හොයාගන්න ලේසි වෙන්න මම ලියන්නම් ACQ ත්‍රිකෝණය සලකන්න එතකොට ඔන්න වෙනම highlight කරලා දුන්නා ACQ ත්‍රිකෝණය සලකන්න එතන ඒකේ ACQ කියන කෝණය x එකතු කිරීම C A Q කියන කෝණය 90° x 90° x එකතු කිරීම මේ කෝණය A Q B එහෙම නැත්නම් A Q C සමානයි අංශක 180යි හේතුව වෘත්තයක sorry ත්‍රිකෝණයක කෝණ තුනේ එකතු අංශක 180යි මෙතනින් ඔයාලට ඔප්පු කරන්න පුළුවන් A Q C කෝණය සමානයි 90° එහා පැත්තට ගියා ඍණ 90 180 ඍණ 90 90යි x x දෙකයි x එහා පැත්තට ගියා ඍණ දෙකයි x ඔන්න අපි ඔප්පු කරා aq c කෝණය මෙන්න මෙයා සමානයි 90 ඍණ දෙකයි x කියලා. ඔන් බලන්න ඊගාවට ගන්න කතාව දැන් ඔයා දන්නවා cb විස්කම්බයනේ cb විස්කම්බය කියන්නේ මේ cb මත කොහේ හරිනේ කේන්ද්‍රය තියෙන්නේ cb මත කොහේ හරි කේන්ද්‍රය තියෙනවා. ඔයාට මතකද මේ වෘත්තයකට බාහිර ලක්ෂයේ සිට ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. එතකොට මේකේ අපි ප්‍රමේය කතා කරලා තියෙනවා මේ බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යාකරන රේඛාව මෙහෙම තියෙනවා බාහිර ලක්ෂය A කේන්ද්‍රය O ස්පර්ශ ලක්ෂ දෙක PQ කියලා ගත්තාම මේ OP අරය OQ අරය මේ ප්‍රමේය මොකක්ද එතකොට වෘත්තයකට බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් ඇඳි විට ස්පර්ශ දෙක දිගින් සමානයි AP සමානයි AQ ඊට පස්සේ කියනවා ස්පර්ශ දෙක අතර ස්පර්ශක දෙක අතර කෝණය මේ
බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යාකරන රේඛාවෙන් සමච්ඡේදනය වෙනවා කියලා මේ කෝණ දෙක සමානයි කියලා කියනවා තුන්වෙනි කාරණේ කියනවා මොකද්ද ස්පර්ශක මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණ සමානයි කියලා AP ස්පර්ශකයෙන් කේන්ද්‍රය මෙතන ආපාතනය වෙනවා AQ ගෙන් මෙතන ආපාතනය වෙනවා මේ කෝණ දෙක සමානයි කියලා අපිට මෙතනදී ඕනේ වෙන්නේ මෙන්න මේ කතාව දෙවෙනි කතාව මොකද්ද ස්පර්ශක දෙක අතර කෝණය බාහිර ලක්ෂය සහ කේන්ද්‍රය යාකරන රේඛාවෙන් සමච්ඡේදනය වෙනවා කියන එක අපිට අරගෙන මේ කෝණයට මේ කෝණය සමානයි කියලා කියන්න පුළුවන්. එහෙනම් මම කියනවා කෙලින්ම මෙන්න AQC කෝණය සමානයි CQE කෝණය මෙන්න හේතුව මම මේ පැහැදිලි කරලා දුන්න හේතුව ලියනවා මොකද්ද? බාහිර ලක්ෂයක සිට වෘත්තයට ඇඳි ස්පර්ශක දෙක පවදේ ගුඩ් නයිට් බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ඇඳි ස්පර්ශක දෙකක් ඇති විට බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යාකරන රේඛාව මගින් ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය වේ කියලා කලබල නැතුව ටැපලෙන්න නැතුව පැටලෙන්න නැතුව හරි ටැපලෙන්න නැතුව හරි ගානට හේතුව ලියනවා හරි මොන දැන් ලොකු කතාවක් කියලා ඉවර කළා එහෙනම් අපි දැන් පෙන්නවා මේ කෝණ දෙක සමානයි කියලා ඒ දෙන්න සමානයි කියන්නේ CQE මේ CQE මම ඔන්න ආයි පාරක් ලියන්නම් CQE සමානයි AQC කියන්නේ AQC කියන්නේ අනුවරින 2x AQC කියන්නේ අනුවරින 2x හරි ආ එහෙමනම් මෙන්න ගොඩනගනවා අලුත් කතාවක් එම නිසා AQE කෝණය සමානයි AQE කෝණය සමානයි AQC කෝණය ධන CQE කෝණය එහෙනම් ඇයි AQE සමානයි මේ දෙන්නගේ එකතුව දැන් අපි පෙන්වලා තියෙනවා AQC කොහොමද මේ ඉන්නේ AQC අනුවරින 2x අනුවරින 2x ධන CQE අනුවරින 2x ඒ කියන්නේ එකතු කරාම 180 වරින 4x හරි දැන් පුතේ මේ මෙතන ඍණ 2x මෙතන ඍණ 2x ඍණ 2x ඍණ 2x කියන්නේ ඍණ 4x කියලා තේරුම් ගන්න බැල්ලම ඉන්නවා ටග් ගාලා ලිව්වලා යන්න පුතේ එහෙනම් AQE කියන්නේ මේක කියලා පෙන්වුවා හරි දැන් ඔන්න ඉවර කරන්න යන්නේ දැන් මොකද්ද අපිට දීලා තියෙනවා දත්තය CAQE කියන්නේ මොකද්ද CAQE කියන්නේ වෘත්ත චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ එහෙනම් ACE කෝණය ධන කවුද මෙයා AQE කෝණය මේ දෙන්න එකතු කරාම අංශක 180යි මෙන්න ලියනවා ACE කෝණය ධන AQE කෝණය සමානයි අංශක 80යි හේතුව ලියනවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ එහෙනම් දැන් ACE කියන්නේ මෙයා x x ධන මෙන්න මෙයා කවුද QCE අපි පෙන්නුවා නේද ආ ඒක පෙන්වන්න තියෙන්නේ ඒකනේ QCE කෝණය පෙන්වන්න තියෙන්නේ ඔන්න ACE මෙන්න මේ විදියට දෙකට කඩලා ලිව්වා ධන AQE අපි හොයාගත්තා AQE කියන්නේ 180 වරින 4x 180 වරින 4x සමානයි 180යි මෙන්න පුතේ වාට තියෙන්නේ QCE කියන එක උත්තර කරන්න එහෙනම් QCE කෝණය සමානයි දකුණු පැත්තේ 180 තියෙනවා මේ වම් පැත්තේ 180 මෙහෙට ගියා ඍණ 180යි මෙතන මෙතන තියෙනවා ධන x මෙතන ඍණ 4x ධන x ඍණ 4x කියන්නේ ඍණ 3x ඍණ 3x මේ පැත්තට ගියා ධන 3x උනා 180 ට 180 එකක් උනා QCE කෝණය සමානයි 3x උනා ඔක තමයි අපිට පෙන්වන්න තියෙන්නේ QCE සමානයි කියලින් අපුදේ කිසි ප්‍රශ්නයක් නැහැ BCE QCE කිව්වත් එකයි BCE කිව්වත් එකයි BCE සමානයි 3x කියලා වැඩේ ඉවර වුණා වෙලාවත් 9:57 වුණා මට ගණන් 6ක් සාකච්ඡා කිරීමට નિયમિતව තිබුණා අවසනාවට ඇත්ත කතාවක් ගණන් 5යි කරන්න පුළුවන් උනේ උඹට තව එක ගණක් ඉතුරු වෙලා තියෙනවා කමක් නැහැ බුද්දේ අර අතරන ගන්නට දාගන්න නේද අතරන ගන්නට දාගෙන ඔතනින් ඉවර කරගමු අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඉක්මනින් ලියා ගන්න ඔබට අහන්න දෙයක් තියෙනවා නම් අහලා එවන්න
කියන්න දෙයක් තියෙනවා නම් කියලා එවන්න. මොකද අහලා එවන්න කියලා එවන්න දෙකම එවන්න තියෙන්නේ ඕරලි ගන්න බෑ. ආ අතාරින්න දෙන්නේ නැහැ ළමයි වැඩේ හොඳයි උනන්දුවක් තියෙනවා. අන්තිම ඒ ගානේ තියෙනවා පුතේ රූපය පිටපත් කරගන්න ABX ත්‍රිකෝණය ABY ත්‍රිකෝණය අංග සම්භව පෙන්වන්න. පුතේ මෙන්න මෙහෙමයි ABX ත්‍රිකෝණයයි ABY ත්‍රිකෝණයයි අංග සම්භව පෙන්වනකොට ඔයා පාවිච්චි කරන්න ඕනේ පුතේ පාකෝපා අවස්ථාව. එතකොට පුතේ AX පාදය සමානයි BY පාදය. මොකද AC BC සමානයි XY කියන්නේ මධ්‍ය ලක්ෂ නිසා AX සමානයි BY පාදය. ඊට පස්සේ පුතේ BAX කෝණය සමානයි ABY කෝණය. මොකද සමකෝණී sorry සම ද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන නිසා එහෙම ගත්තහම BAX කෝණය සමානයි ABY කෝණය. AB පාදයේ සමානයි AB පාදයේ පොදු පාදය. එම නිසා ABX ත්‍රිකෝණයේ අංග සමයි ABY ත්‍රිකෝණය වෙනවා නේද කියලා බලන්න. එහෙම වෙනවා පාකෝපා අවස්ථාව. ඊට පස්සේ කියනවා BTY සමානයි 2 TAB බව. BTY සමානයි 2 TAB බව. ඔයා බලන්න පුතේ ඔය ඒක අංග සමයි කියලා පෙන්වුවාම ඔයාට පේනව නේද BAT කෝණය සමානයි ABT කෝණය. හේතුව අංග සම ත්‍රිකෝණ දෙකක අනුරූප කෝණ සමාන නිසා. ඒ නිසා ඔයාට ලියන්න පුළුවන් ABT ත්‍රිකෝණය සැලකිල්ලට ගත්තහම AT පාදය Y දක්වා දික් කරාම හැදෙන බාහිර කෝණය තමයි BTY. ඒක ලේසි ගන්න පුතේ. BTY කෝණය සමානයි ABT ධන BAT. එතකොට පුතේ ABT ධන BAT වලදී ABT BAT ට සමාන නිසා ඔයාට ලියන්න පුළුවන් BTY සමානයි 2 BAT කියලා. තුන්වෙනි එකට යනකොට XY යා කරන්න XY යා කරා වර්ගඵල කතාව මෙන්න මෙහෙම පෙන්වන්න මේ අහපු දරුවන්ට කියන්නේ පසින්දු ලක්ෂාන්ට මොකද්ද ABY ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ පුතේ ABY ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ භාගය වරක් ආධාරකය AB වරක් ලම්බ උස ලකුණු කරගන්න H කියලා XY AB අතර ලම්බ උස සරලව ලකුණු කරන්න මොකද්ද කඩ රේඛාවකින් ලකුණු කරන්න H කියලා. එතකොට ABY ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගය වරක් AB වරක් H. ඊට පස්සේ පුතේ AB කියන්නේ 2xy නේද මධ්‍ය ලක්ෂ ප්‍රමේයයට අනුව. මධ්‍ය ලක්ෂ ප්‍රමේයයට අනුව xy කියන්නේ AB ගෙන් භාගයයි. ඒ කියන්නේ AB කියන්නේ 2xy. එහෙනම් පුතේ AB තියෙන තැනට 2xy කියලා දාන්න. AB තියෙන තැනට 2xy කියලා දාලා දෙක සාධකයක් විදිහට ගන්න. එතකොට දෙවරක් භාගය වරක් xy වරක් h කියලා එනවා ABY ත්‍රිකෝණයට. ඒ විදිහටම පෙන්වන්න පුතේ AXY ත්‍රිකෝණය. AXY ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගය වරක් XY වරක් H. ආන් එතකොට ආදේශ කරලා ABY ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි දෙවරක් AXY ත්‍රිකෝණය කියලා ලියන්න පුළුවන්. මම ඒ කිව්වේ අන්තිම ගාන හදපු අය ඉල්ලීමක් කරලා තිබ්බට අග්ගාල මේ ප්‍රශ්නයක් ගැන මම දඩබඩ ගාලා කියාගෙන ගියාගෙන ගියා. හරි? ඕකේ. අපි උදේ එතකොට ගණන් පහක් සවිස්තරාත්මකව කතා කරා. සවිස්තරාත්මකව කතා කරා ගණිතයේ අමාරුම කොටසක්සේ සැලකෙන ඇත්තනම එහෙම නැහැ ඒ වුණාට එහෙම හිතන ජ්‍යාමිතිය ගැන අපි කතා කරා. මම හිතන ඔයාලා ගොඩාක් දේවල් අධ්‍යයනය කරන්න ඇති කියලා. මම සතුටු වෙනවා ඔබට මට තෘප්තිමත් ආකාරයෙන් යමක් කියා දෙන්න ලැබුණා කියලා. එසේනම් නැවත දිනක ඔබ මා හමු වෙන්න අවස්ථාවක් ලැබුණොත් මම ඔබට තවත් යමක් කියා දීමට ඉදිරිපත් වෙන්නම්. එසේ නැති වුණොත් ඔබ මුහුණ දෙන සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතයට A+ අරගෙන ඇහැලියගොඩ ජාතික පාසලේ නම ලංකාව පුරා බබලවන්න වැඩි මේ ප්‍රතිශතයක් ගන්න පුළුවන් විෂයක් විදිහට ගණිතය ඉස්සරහට යන්න ඔබට වාසනාව ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ අනාගතයක්. අයබෝවන්.